හොඳයි පින්වත් සියලු දෙනාම දෑත නලලේ තබා අප සරණ ගිය අපගේ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී තුන් ලොවක් සනසාලු මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පద్ම અભියස උත්තමාංග නමස්කාරයම වේවා කියලා සාදු කියන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා යෝ කප්ප කෝටි හිපි අප්පමෙයං කාලං කරුන්තෝ අති දුක්ඛරානි ඛේදං ගතෝ ලෝක හිතායනාතෝ නමෝ මහාවීර මුනිවරස්ස කුලුණු මෙන් සත වෙත පතල නැන සව් පදරුත හෙලිකල ලොවට සෙත නිතර නමදිම් මුනිඳු සරණත අසම්බුද්ධං බුද්ධ නිසේවිතං යං භවා භවං ගච්ඡති ජීවලෝකෝ නමෝ අවිජ්ජාදි කිලේශ ජාලං විධංසිනෝ ධම්ම වරස්ස තස්ස ලංකර සසරහිම් දුරුකර කෙලෙස් බියගිම් සිදු කළ යුතු උතුම් වන්දිම් නවලෝ තුරා සදහම් ගුණේහියෝ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානප් පභුතිහි යුත්තෝ කෙත්තං ජනානං කුසලත්ථිකානං තමරිය සංඝං සිරසා නමාමි කිසි කෙනෙකුන් පමණ නොකලැකි ගුණැති අපමණ සතහට පිළිසරණ වඳින් අදරින් අරි සංඝගණ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යථාපි පුප්පරාසිංහා කෛරාමාලා ගුණේ බහෝ ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලොවක් අනන්ත ගුණ සුවඳින් සුවඳවත් කළ අප සරණ ගිය දසබලධාරී භාග්‍යවත් ගෞතම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් පැන නැගිලා මහනිල් මල් සුවඳ විහිදෙන සිරිමුව මඩලින් සුදෝ සුදු බුදුරැස් ධාරාවෙන්
හාත් පස එකලු කරලා ලෝ සතුන්ගේ හදසන්තාන නිමාලනුවස් පදාරණ ලද උතුම් බණපදයක් ශ්‍රවණය කරන්න සියලු දෙනාම සූදානම් වෙන්නේ. එනිසා සිත පහදවාගෙන මේ උතුම් බණකථාව අවසන් වනකම්ම සිත අඤ්ඤ විහිත වෙන්ට නොදී මේ ප්‍රකාශ කරනු ලබන සෑම වචනයක්ම නුවණින් මෙනෙහි කරන්න. උපන් කෙනෙකුට කන් දෙකෙන් අසන්න ලැබෙන දේවල් අතර වටිනාම ශ්‍රවණය වන්නේ ශ්‍රී සද්ධර්මයයි. මට මේ උතුම් කඨින චීවරයට මල් පූජා කරනකොට පුංචි කතාවක් මතක් වුණා. ඒ කතාව මට ඉස්සෙල්ලාම මේ අත්තන්ට කියන්න සිතුණා. මීට බොහෝම කාලයකට ඈත සංසාරෙදී පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩම කළා හිමාලය පර්වතයේ තියෙන එක්තරා සොඳුරු වන ලැහැබකට දවල් කාලයේ විවේකයෙන් ගත කරන්න. වනාරණ සද්වර්ණ බුද්ධ රශ්මි මාලාවන්ගෙන් එකලු කරමින් ඒ උතුම් බුදුරජාණන් වහන්සේ උතුම් බුදු සුවඳ තුන් ලොවට විහිදුවමින් වැඩ ඉන්නකොට තථාගතයන් වහන්සේ උඩ සිවුර ගලවලා ටිකක් වේලෙන්න එලි මහණේ වනලා තිබුණා තථාගතයන් වහන්සේගේ චීවරය. ඉතින් මේ චීවරය මේ විදිහට වනලා තථාගතයන් වහන්සේ ඒ කාලේ ඒ ප්‍රදේශයේ තිබ්බ සේනාසනයට ඇතුල් වෙලා නිරෝධ සමාපත්තියට සමවැදුණා. නිරෝධ සමාපත්තියට මේ වෙලාවේ එක්තරා වැදි පුත්‍රයෙක් මේ ප්‍රදේශයෙන් යනවා දුන්නකුයි ඊතලයකුයි අරගෙන. යනකොට දැක්ක මේ චීවරය එළියේ වනලා තියෙනවා. චීවරය දැක්කහම සිතගත පිනායන පුදුම ප්‍රීතියක් ඇති වුණා. මට මතකයි පැවිදි වෙච්ච මුල් කාලේ මම මගේ මේ චීවරය අරගෙන සිපගත්ත වාර අනන්තයි. ඒ කියන්නේ කුටියට වෙලා ඉන්නකොට මේ චීවරය දිහා බලනකොට පැවිදි වෙච්ච මුල්ම කාලේ පොඩි කාලේ මේ චීවරය අරගෙන මම සිප ගන්නවා. ඒ කියන්නේ මේ චීවරය කියන්නේ මහ පුදුමාකාර වස්ත්‍රයක්. ලෝකේ තියෙන යම් පව් නසන ඇඳුමක් වේ නම් මේ ඇඳුම ඒ අතර අග්‍රස්ථානයේ බබලන ඇඳුම. මේ වස්ත්‍රය පෙරෙව්වේ කාලේ මේ සාමාන්‍ය මිනිසු නෙමෙයි, රාජකීය පවුල්වල උපන් උදවිය. ලෝකේ තියෙන වටිනාම වස්ත්‍ර ඇඳලා ඇඳලා ඇති වෙලා ඒ දේවල් ගලවලා දාලා මේ වස්ත්‍රය සකස් කරලා පඬු පොවලා ඉන් අනතුරුව අදිෂ්ඨාන කරන්නට ඕන මේ චීවරය. අදිෂ්ඨාන කරලා විනය කර්ම වගේක් තියෙනවා ඒවා කරලා මේ චීවරය ගත දරාගත්තට පස්සේ ඇතිවන්නා වූ අභිමානය, ඇතිවන්නා වූ සතුට පුදුමයි. ඒ සතුට වචන වලින් කියන්න බෑ. ඒ වගේම මේ චීවරයෙන් වහණය වන සුගන්ධය ඒකත් හරිම පුදුමයි. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා මේ චීවරය මසන්නට ඕන ආකාරය, මේ චීවරයේ දිග, මේ චීවරයේ පළල, තිබිය යුතු මැසුම් ප්‍රමාණය, ඒ මැසුම් කොහොමද සිද්ධ කළ යුත්තේ, ඒ වගේම චීවරය දුර්වර්ණ කිරීම පිණිස පඬු පවන්නට ඕන ආකාරය, ඒ වගේම චීවරයක් සෝදනකොට විනයානුකූලව අද කාලේ තියෙන සබන් වර්ග පාවිච්චි කිරීම තහනම්, බෝම්බු ගස්වල කොළ කඩාගෙන ඇවිල්ලා වේලලා බෝම්බ කොළ තම්බලා ඒ වතුරෙන් තමයි මේ චීවරය සෝදන්න ඕන. එහෙම සේදුවට පස්සේ මේ චීවරය පුදුම සුවඳකින් යුක්ත වෙනවා. ඉතින් මේ චීවරය දැක්කට පස්සේ එදා ඒ වැදි පුත්‍රයාට අපමණ සතුටක් ඇති වුණා. පුදුම හැඟීම් බර බවක් ඇති වුණා. දනින් වැටිලා බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ. දනින් වැටිලා චීවරයට වන්දනා කළා. චීවරයට වන්දනා කරලා සිත පහදවාගෙන යන්න ගියා. ඒ වැදි පුත්‍රයා
චීවරය ඉදිරියේ දනනමපු කුසලය හිතුවේ කොහොමද? මේ වගේ වස්ත්‍රයක් පොරවන්නේ ඒ කාන්තයෙන් ලොව සෑම පාපයක්ම නැති කළ කෙනෙක්. මේ වගේ වස්ත්‍රයක් දරන කෙනා ඒ කාන්තෙන් විරාගී මුනිවරේ. මේ වගේ වස්ත්‍රයක් පොරවන කෙනාගේ සිතවකේම ගතත් ගත වගේම සිතත් එකසේ පාරිශුද්ධියෙන් යුක්තයි. මේ බඳු හුදෙකලා වනාරණක් එකලු කරමින් ඒකචාරී සිංහ රාජයෙකුසේ අභීතව වැඩ ඉන්න මේ උතුම් චීවරය ධරණ උතුමන් වහන්සේ අපම්මන ආනුභාවයකින් යුක්ත වෙනවා කියලා සිත පහදවාගෙන වන්දනා කළා. වන්දනා කරලා ඒ රැස් කරගත්තා වූ පින එයා දානි පූජා කළේ නැහැ. එයා මේ විදිහේ අසිරිමත් මනසරසෙල්ලක් කරලා බුදුරජාණන් වහන්සේ පූජා කළේ නැහැ. එයා මේ විදිහේ ප්‍රණීත ගිලම්පසක් පූජා කළේ නැහැ. හැබැයි සිත පහදවා ගත්තා. සිත පහදවා ගත්ත කුසලය කොච්චරද කියනවනම් ඒ වැඩි ජීවිතයේ මෙයාට මේ අරමුණ තදින්ම හිතට කා වැදුනා. දැන් අද මේ පින්වතුන්ලට මේ ඉදිරියේ තැන්පත් කරලා තියෙන මේ චීවරය බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ අරහත් ධජය කියන මේ පාරිශුද්ධ අරමුණ තදින්ම හිතට ගන්න මේ තැන්පත් කළ මේසා මහත් ඔයත්ව කල්පනා කරන්න. ලෝකෙ මොන ඇඳුමකටද මෙච්චර මලින් පූජා කරන්නේ? ඔයත් වඳින ඇඳුම් වලට මල් වලින් පූජා කරනවද? පූජා කරන්නේ නැහැ. මේ උතුම් වස්ත්‍රය, මේ උතුම් අරහත් ධජයට වන්දනා කරපු මේ පින නිසා ඒ වැදි පුත්‍රයා ජීවිත කාලයක් කරපු ප්‍රාණඝාතයේ දුක් විපාක නැහැ මතු වුණේ. මරණින් මත්තේ මෙයා තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඉපදිලා බුද්ධාන්තර ගණනක් යනකන් සුගතිය තමයි මෙයා කල්ගත කළේ. සුගතියේ කල්ගත කළ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු පවුලක සිටු කුමාරයෙක් වෙලා ඉපදුනා. සිටු කුමාරයෙක් වෙලා ඉපදිලා බුදුරජාණන් වහන්සේ දැකලා ධර්මය ශ්‍රවණය කරලා ඉන් අනතුරුව උතුම් පැවිදි බිමට පත් වෙලා අරහත්ඵල විමුක්තියෙන් සැනසීම ලබාගෙන තමන්ගේ අතීතය ගැන හෙළි කරනවා. කවදාද මේ උතුම් අරහත්ඵල සැනසීම වෙනුවෙන් මම වැඩ පටන් ගත්තේ? එතකොට පේනවා ඈත සංසාරයේ දවසක මහා කැලයක වැදි පුත්‍රයෙක් වෙලා ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ පොරවන චීවරයට වන්දනා කළා කියලා දකිනවා. ඉන් අනතුරු උදානියක් ප්‍රකාශ කරනවා. අහෝ, මා මේ ලැබපු සැනසෙල්ල අපමණයි. චීවරයකට වැඳුම් මාත්‍රයකින් මෙපමණ සැනසීමක් ලැබෙනවා නම් යම් කිසි කෙනෙක් එබඳු චීවරයක් යම් ස්වාමින් වහන්සේ කෙනෙකුට සංඝ රත්නයට පූජා කරනවා නම් කොපමණ සැනසීමක් ලැබේවිද? වචන වලින් කියන්න බෑ. එනිසා මේ අසිරිමත් අවස්ථාවේ මේ කතාව මුලින්ම මතක් කළේ මේ පිළිබඳව හොඳට සිත පහදවා ගන්න, මේ කරන දේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන්න. එය තමයි එකම සැනසිල්ලේ උල්පත වන්නේ. දැන් අපි සියලු දේටම ප්‍රථමයෙන් තැන්පත් කරපු ගිලන්පස බුද්ධ පූජාව ගාථා සජ්ජායනා කරලා තුන්ලොවක් සනසාලු බුදුරජාණන් වහන්සේගේ සිරිපා පියුම් අභියස පූජා කරනවා. මේක අසිරිමත් අවස්ථාවක්. හැමෝම සිහි කරගන්න, හැමෝම සිත පහදවා ගන්න. ඔබ හිතන්ට ඕන මේ මාවිදිරියේ වැඩ ඉන්නේ රාජකීය පවුලක උපන් අසීමිත ධනයක් අතහැර දාලා, අසීමිත ධනයක් දුරු කරලා දාලා, හුදෙකලා තපෝ වනය ඒකාලෝක කරලා ජීවිතාවබෝධයෙන් ලෝතුරු සැනසීම ලැබූ අමාමෑණී බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම් කිසි කෙනෙක් දෑත ඔසවා වන්දනා කළා නම් අපාය යන්නේ නැහැ. උන් වැඳි දෙස දෑත ඔසවා යම් කිසි කෙනෙක් සාදුකාර දුන්න නම් සංසාරේ කවදාවත් ඒ දෑත දාසයෙක් වෙලා දාසියක් වෙලා කෙනෙකුට බැල මෙහෙවරකම් කරන්නට යොමුවන්නේ නැහැ. යම් දවසක බුදුරජාණන් වහන්සේ දිහා බල සිත පහදවා ගත්ත කෙනෙක් වේ නම් ඔහුට සියලු ලෞකික ලෝකෝත්තර සැපයන් ලැබෙනවා. පරම සත්‍යයි. මේ ජීවිතේ මෙතන ඉන්න කිසි කෙනෙක් පංචානන්තරයේ පාප කර්ම කරපු අය නෙමෙයි. ඒ සාධකේ හොඳටම ඇති. මේ ජීවිතේ මොන වැරද්ද වෙලා තිබුණත් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ සසර දුකෙන් නිදහස් වෙන්න. එනිසා හිතන්න, අභිමානයක් ඇති කරගන්න. මෙතන ඉන්න සියලු දෙනාම වගේ සංසාරේ බොහෝ පින් රැස් කරපු අය මිනිස් ලෝකෙට ඇවිල්ලා බ්‍රෝහම ප්‍රබුද්ධ ජීවිත ලබාගෙන, ආනුභාව සම්පන්න ජීවිත ලබාගෙන, හැමෝගෙම මුණු දිහා බලපුවාම පේනවා කළපින් ඇතුව මිනිසත් භවනම් වූ පාරිශුද්ධ ලාභය ලැබූ පිරිසක් කියලා. කුමක්ද හේතුව? අතීත සංසාරේ ඔයත් වලින් දෙපාරක් නොහිතා දන් දුන්නා.
ඒවගේ අමාරු තැන්වල ඉවසමින් පාරිසුද්ධ සීලය ආරක්ෂා කළා. ඒ වගේම ගුණවතුන්ට සිල්වතුන්ට අවනත වුණා. පිදිය යුත්තන් පිදුවා. රහසක් නෑ, හේතුව සම්පූර්ණ වුණා. පළඳරමේ මේ ලෙස ලැබුණා. හැබැයි තාවකාලිකයි, තව නොබෝ කලකින් අවසන් වෙනවා. අන්නේ අවසන් වීම හොඳට අවබෝධ කරගෙන මෙන්න මේ බඳු උතුම් දේවල් සිද්ධ කරනකොට මේ අවසන් වන්නේ නෑ. හරියට කුඩාවට පටන් ගන්නා ජලධාරාවක් මහා සාගරයේ වෙත ගලා බසිනකොට අතු ගංගා එකතු වෙලා මහා ප්‍රවාහයක් වෙමින් සමුද්‍රයේ බලා ගලා බසිනවා වගේ ඔය ඇත්තු අනාදිමත් සසරක පටන් පුහුණු කරපු මහා පුණ්‍ය මහෝඝය ටිකෙන් ටික දියුණු වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් වූ සලිලයෙන් අලංකාර වෙලා නිර්වාණ සමුද්‍රේ නම් වූ ක්ෂේම භූමියට ගලා බසිනවා. මමත් ආශිර්වාද කරනවා මෙතන ඉන්න සෑම දෙනාටම ඒ අනුත්තර ශාන්තිය ලබන්න මේ උත්තම සැන්දෑව උපකාර වේවා කියලා. දැන් අපි අපේ බුදුන් මල් පහනින් සුවඳින් ප්‍රතිපත්තියෙන් පූජා කරන මොහොත එනිසා සිත පහදවාගෙන මගෙත් එක්කම කෙටියෙන් ගාථා සජ්ජායනා කරලා ඒ බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. වන්දනා කරලා ගිලන්පස මල් පූජා කරමු. ගිලන්පස මල් පූජා කරලා ස්වාමීනි තුන් ලොවක් දිනු දසබලධාරී උතුමන් වහන්සේ යම් ශාන්තියක් සාක්ෂාත් කළා නම් රජමැදුරට පිටුපාලා ලෞකිකත්වයට පිටුපාලා ධනයට නිලයට කුලයට බලයට පිටුපාලා මිනිසත්කමේ උපරිමයට සද්ධර්ම ප්‍රතිමූර්තියක් වෙමින් ලෝකයට ලබා දුන් ඒ අමිල දායාදය ලෝකයට පෙන්වූ ධර්මමය මූර්තිය සනිටුහන් කළ බුදුරජාණන් වහන්සේ යම් අනුත්තර ශාන්තියක් ඒ හදවතින් විඳගත්ත නම් භවගමන නිමා කරලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්සෝ සුසුම්වලින් පිරිච්ච සංසාර ගමනින් අතමිදුනා නම් ඒ ශාන්ත නිවන අපටත් ලබන්න ඔය සිරිපා බියස මේ කරන පරම පූජාව හේතු වේවා කියලා අපි අධිෂ්ඨාන කරගම්මු. මගෙත් එක්කම ගාථා සජ්ජායනා කරලා දේශ පියාගෙන බොහෝම නිහඬව ඔබ දකින්න ඒ බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියට වැඩලා ඉන්නවා. මුල පටන් අග දක්වාම මලින් පිරී ගිය පරසතු ගසක් වගේ උදෑසන කාලයේ ප්‍රාචීන දිග පර්වතයෙන් නැගී එන සුරක්තවර කිරණ මුදා හරින ලාහිරු මඩල වගේ ඒ භාග්‍යවතුන් වහන්සේ ඔබේ ලෝකයට ඔබේ අඳුරු ලෝකයට පායා ආ රන්හිරු මඩලයි. ඒ දසබලධාරීන් වහන්සේ ඔබේ අඳුරු ලෝකයට පායා ආ රිදී සඳ මඩලයි. ඒ බුදුරජාණන් වහන්සේ දැකගන්න ලස්සන ශරීරයක් සුවන්න වන්නන් සම්බුද්ධං ආහුතීනම් පටිග්ගහං ධම්ම චක්කම් පවත්තාරං තන් නමස්සාම ගෝතමං රන්වන් පාටයි අපේ බුදු රජුන් අසම පින්කෙතයි අපේ දම් රජුන් මිහිරි බණ දෙසූ සාන්ත මුනිදුන් සාදු සාදු සිරිපා සිඹ වඳිනෙම් සාදු සාදු සාදු. පින්වතුනි දේවරම් මහා විහාරය ඒකාලෝක කරමින් පූර්වාරාම මහා විහාරය ඒකාලෝක කරමින් වේලුවන මහා වනාරණ බුදු ගුණයෙන් සුවඳවත් කරමින් නිග්‍රෝධාරාමය ගිජුකුළු පව්ව එවැගේම ඉසිපතන මිගදාය දඹදිව් තලය ලක්ධරණී තලය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තමන් වහන්සේගේ මහා ගුණ මහෝගයෙන් ආද්‍ර කරමින් තෙත් කරමින් වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේගේ අසිරිය නම් වචන වලින් කියන්ට බෑ. ඒ අසිරිමත් බුදුරජාණන් වහන්සේ අරහං ගුණෙන් යුක්තයි සම්මා සම්බුද්ධාදී ගුණ හද මඩලි තැන්පත් වෙලා අනන්ත සසරක පටන් දීපු දානේ සාගරයක් වගේ රැකපු සීලය එහි ගම්භීර භාවය මහ සාගරය වගේ
ඒ උතුම් බුදුසිතේ අකම්පිත සමාධිය මේ මහා පොළව වගේ කුසභං පවරං වීරං මහේසිං විජිතාවිනං සුවන්න වන්නං සම්බුද්ධං කෝදිස්වානප්පසීදති වෘෂභරාජේක්ෂේ අකම්පිත කේසර සිංහරාජේක්ෂේ අකම්පිත ජද්දන්ත හත්තිරාජේක්ෂේ අකම්පිත රන්වන් ශරීරයක් ධරණ ඒ බුදුරජාණන් වහන්සේ දකින කාගේ සිතද නිමී නොයන්නේ සියලු දෙනාගේම හිත නිමී යන බව සත්‍යයි. හිත නිවන, ගත නිවන, සංසාර දුක්ගිනි නිවාලන ඒ අමා ධාරින් ලෝ සතුන්ගේ හද సంతාන නිමාලෝ අනන්ත ගුණ සුවඳේ මිහිර දෙවියන්ට භක්මයන්ට දැනෙන්ට සැලැස්සෝ මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ අනුත්තර සරණ ඔබට ලැබේවා, මටත් ලැබේවා, ඒ අනුත්තර රැකවරණය අපට ලැබේවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අනාදිමත් සංසාර ගමනක් නිම කරලා නිවනට වැඩම කළ ඒ මහානුභාවයෙන් ලද ධර්මාවබෝධයෙන් ලද පාරිශුද්ධ රැකවරණය අපට ලබා දෙන සේක්වා. නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං, නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. ඒ සැනසෙල්ල හැර මේ ලෝකෙ මට වෙන සැනසෙල්ලක් නැහැ. මම මුව නොසෑහෙනසේ ඒ බුදු ගුණ ප්‍රකාශ කරනවා ස්වාමීනි. දම් ගුණත් සජ්ජායනා කරනවා, සංඝ ගුණත් සජ්ජායනා කරනවා. ලෝ සතුන්ගේ කෙලෙස් 1000 නිමාලන්ට ශ්‍රී සද්ධර්මයේ නැමැති අමා පාණේ පවාලු අමා මෑණියන් යයි කිව යුතු වූ තථාගතයන් වහන්සේට මේ හවස් කාලේ ප්‍රණීත ලෙස සකස් කළ ගිලන් පස අපි පූජා කරනවා. මේ සුවඳ මලින් ඒ තථාගතයන් වහන්සේගේ සුවඳ කුටිය සුවඳවත් වෙලා බුදුරජාණන් වහන්සේ මල් යහනක වැඩ ඉන්නවා. ස්වාමී වූ බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාගේම උත්තමාංග නමස්කාරයම වේවා. සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤුහීති. ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි.
සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාධු 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 තුන් ලෝකයම මහා ප්‍රඥාවෙන් ඒකාලෝක කොට වදාළ බුදුරජාණන් වහන්සේට මේ උතුම් පහන් ආලෝක මේ උතුම් ආලෝක පූජාව එවැගේම මේ උතුම් මල් පූජාව මේ උතුම් ගිලන්පස පූජාව මේ උතුම් ප්‍රතිපත්ති පූජාව මේ උතුම් ආමිස පූජාව සිරිපා පියුම් අභියස පූජා කරමු මගෙත් සමගම ගාථා සජ්ජායනා කරන්න යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව සාසනං තාවතා පතිගන්හාතු පූජා ලෝකානුකම්පයා සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමං අධිවාසේතුනො භන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අධිවාසේතුනෝ භන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අධිවාසේතුනෝ භන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේ මේතේන ලභාමි මොක්ඛං පුප්පං මිලායාති යථා ඉදං මේ කායෝ තථායාති විනාශ භාවං සාධු 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 මේ මිනිස් ලෝකේ වගේම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල නාග ලෝකේ මේ සක්වල තදාසන්න දසදහසක් සක්වල වැඩ ඉන්න තථාගතයන් වහන්සේගේ ශාරීරික පාරිභෝගික
උද්දේශක ධාතුන් වහන්සේලා වැඩඉන්න සියලු චෛත්‍යස්ථානයන්ට අපගේ නමස්කාරයම වේවා කියලා ගාථා සජ්ජායනා කරලා ඒ සියලු ධාතු චෛත්‍යස්ථාන වන්දනා කරමු. වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා. ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච දවසේ වෙසක් පුන් පොහෝ දවසේ රාත්‍රී කාලයේ සිසිල් සෙවන ලබා දුන් ඒ මහා බෝධීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දලා ලබන්ට සුදුසුයි කියලා අනුමත කොට වදාළ පාරිභෝගික මහා බෝධීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකා පත්තෝ සම්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ. සාධු සාධු සාධු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අනන්ත සංසාරේ පටන් මේ මොහොත දක්වාම අපේ සිතින් කයින් වචනයෙන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයට අෂ්ඨාරි පුද්ගල මහා සංඝ රත්නයට දැන හෝ නොදැන යම් පමා වරදක් සිදු වුණා නම් අපට තෙරුවන් වහන්සේලාගෙන් සමාවම ලැබේවා, දෙවනුවත් සමාවම ලැබේවා, තෙවනුවත් සමාවම ලැබේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. සාධු සාධු සාධු. අපි සියලු දෙනාම එකතු වෙලා අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේට උතුම් ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පූජා කරන්නට යෙදුණා. පින්වතුනි, මිනිස් ජීවිතයක ලැබීම අතිශයින් දුර්ලභයි කියලා හඬගාලවට කීවේ බුදුරජාණන් වහන්සේ. එවැගේම උතුම් බුදුබණ පදයක කන වැකීම දුර්ලභයි කියලා හඬගා කීවේ බුදුරජාණන් වහන්සේ. කල්යාණ මිත්‍රයාගේ ඇසුර කලාතුරකින් ලැබෙන දෙයක්ය කියන මේ කරුණ තෝරා පහදා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඇත්තටම මගේ ජීවිතයේ මා නොදුටු ඇතුළාන්තය, ඔබේ ජීවිතයේ ඔබ නොදුටු ඇතුළාන්තය තෝරා හෙළි කර දුන්නේ බුදුරජාණන් වහන්සේ. මම මේ ලෝකයේ අද වෙනකොට යම් තාක් දර්ශන ඉගැන්වීම් ආගමික මතවාද තිබුණනම් තියෙනවනම් ඒ සියල්ලම වගේ
පුරා වර්ෂ 15කට වැඩි කාලයක් අධ්‍යයනය කළා, ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඉගෙන ගනිද්දී කටපාඩම් කරනකොට මෙනෙහි කරනකොට මගේ දෑසට කඳුළු ආපු වාර අනන්තයි. ඒ කුමක් නිසාද? අහෝ, ලෝකයම අන්ධකාරයට පැටලිලා ඉන්න කාලයක ලෝකයේම මිසදිටු මතවාද වලින් අන්ධ භූත වෙලා ඉන්න යුගයක මේ ලෝකයට පායා ආරන් හිරුමඩල බුදුරජාණන් වහන්සේමයි කියන ඒ සැනසුම්දායක හැඟීම මගේ හිතට ඇති වුණා. ඒ බුදුරජාණන් වහන්සේ රන් හිරුමඩලක් නම් ඒ හිරුමඩලින් හලාහල ස්වර්ණමය රශ්මි ධාරාව බුදුමුව මඩලින් වදාළ ධර්මයයි කියන හැඟීම මගේ හිතට ආවා. ඒ උතුම් ධර්මය කියවනකොට, ඉගෙන ගන්නකොට, අසනකොට මට වැටහුණා මේ ලෝකයේ මිනිස්සු, මේ ලෝකයේ අපේ ආදිතමයන් ලෝකයට දායාද කරපු දේවල් මොනවද? එයත් රූපය රූපය අගයන්න, වේදනාව වේදනාව අගයන්න, සංඥාව සංඥාව අගයන්න, සංස්කාර විඥාන මෙන්න මේ පංච උපාදානස්කන්ධයන්හි මුලාවටපත් වෙලා මුසපත් වෙන්න පාර කියා දුන්න විනා රූපය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්, හේතුඵල දහමින් සකස් වූ දෙයක්. වේදනාවත් එහෙමයි. සංඥා සංඛාර විඥාන කියන සචේතනික අචේතනික සවිඥානක අවිඥානක මේ ලෝ ධාතුවම අනිත්‍ය ධර්මයෙන් යුක්තයි, දුක්ඛ ධර්මයෙන් යුක්තයි, අනාත්ම ධර්මයෙන් යුක්තයි කියන මේ පාඩම වෙන කාටවත් ලෝකේ කියලා දෙන්න බැරි වුණා. එය කියලා දුන්නේ කවුද? ඔබේ ශාස්ත්‍රෝන් වහන්සේ වන, ඔබ ආදෝය දේතෝසවල වඳින බුදුරජාණන් වහන්සේ. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ වදාරනවා, කුමක්ද වදාරන්නේ? උපාදෝවා භික්කවේ අනුපාදෝවා තථාගතානං ධිතාවසා ධාතු ධම්මඨිතතා ධම්මනියාමතා. මහණෙනි මහණෙනි, මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වුණත් නැතත් පවතින ධර්ම ස්වභාවයක් තියෙනවා, ධිතාවසා ධාතු. ඒ ඒකාන්තෙන් පවතිනවාමයි. තන් තථාගතෝ අභිසම්බුද්ධතේ අභිසමේතේ. බුදුරජාණන් වහන්සේ තනියම අප්‍රමාණ පාරමී ධර්ම නැමැති මහා බලය නිසා ඒ ධර්මය අවබෝධ කරගන්නවා. තනියමයි අවබෝධ කරගන්නේ, ගුරුවරයෙක්ගෙන් එහෙම අහලා නෙමෙයි. කුමක්ද මහණෙනි ඒ ධර්මය? යදිදන් සබ්බේ සංඛාරා අනිච්චා, සියලු සංස්කාර ධර්ම. මොනවද සංස්කාර ධර්ම කියන්නේ? හේතුඵල ධාමින් සකස් වූ සවිඥානක අවිඥානක සචේතනික අචේතනික සකල විද පදාර්ථයට කියනවා සංස්කාර ධර්ම කියලා. මේ සංස්කාර ධර්ම අනිත්‍යයි කියන එක බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. සකල විද සංස්කාර ධර්ම එනිසාම දුකටයි තී කියලා අවබෝධ කළා. එනිසාම මේ රූප වේදනා සංඥා සංඛාරාදී මේ ජීවිතය තම වසඟයේ පවත්වන්නට බැරි දෙයක් කියලා අවබෝධ කළා. මහණෙනි, ඒ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමත් සමගම සියලු කෙලෙසුන්ගෙන් මා සිත මිදී ගියා. රාග කෙලෙස්, ద్వේෂ කෙලෙස්, මෝහ කෙලෙස්, මාන කෙලෙස් දුරු වී ගියා. එපමණකින්ම මගේ හද సంతානේ පිරිසුදු වුණා. මට දැන් මහණෙනි වැටහෙනවා ජීවිතේ කුමක්ද කියලා. එදා වෙසක් පුන් පොහෝ දවසේ රාත්‍රී කාලයේ බුද්ධගයා පින්බිමේ වැඩ ඉඳගෙන పూర్වේ නිවාසානුස්මృతి ඥානේ මම උපදවා ගත්තා. ඒ ඥානේ උපදවාගෙන මම ඈත සංසාරයේ දෙස බැලුවා. අහෝ මහණෙනි, ඛේද වාචකයක්මයි, සෝකාන්තයක්මයි,
විලාපයක්මයි මේ අසරණ සත්වයෝ ඉපිද ඉපිද එන සංසාර ගමනකට වැටිලා, මෙරි මෙරි යන සංසාර ගමනකට වැටිලා, අහෝ මේ සත්වයන්ට මේ ඥානය නැති නිසා අන්ධකාරයේ ඇවිල්ලා අන්ධකාරයේ නොපෙනී යනවා. මහණෙනි, මම ඒ සත්‍ය ධර්මය දකිද්දී මට පෙනී ගියා කල්ප ගණන් ඈත සංසාරය, සැබවින්ම ඒ සංසාරය මෙපමණයි කියලා කියන්න බැරි ඈතකට විහිදලා යන ගමනක්. පින්වතුනි, හොඳට සිහිය පිහිටුවා ගන්න මේ කියන දේ. මේක මගේ පුද්ගලික අදහසක් නෙමෙයි, මගේ සිතැඟියාවකට අනුව කරන ප්‍රකාශයකුත් නෙමෙයි. ජීවිතය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්මයි. ඒ තථාගතයන් වහන්සේ වදාරනවා, මහණෙනි, මේ බුදු වැසටවත් නොපෙනෙන අතීතයක් ඈතක් ඇති එකක් මේ ජීවිතය ලෝකය කියලා කියන්නේ. ඇයි ඒ නොපෙනෙන්නේ? උත්පාදාන්තයක් නැති නිසා, හටගත් තැනක් පෙන්වන්න බැරි නිසා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි, මේ අවිද්‍යාදී ධර්ම ඉතෝ පුබ්බේ නාහෝසි අත පච්ඡා සම්භවි. මෙන්න මෙතනින් එහා තිබුණේ නැහැ, ඊට පස්සේ තමයි හටගත්තේ කියලා ඉමක් පෙන්වන්නට බෑ කියනවා. එක ස්වාමින් වහන්සේ නමක් බණ මඩුවේදී ධර්මාසනයේ නැගිටලා බුදුසිරි මුව මඩල දෙස බලලා වන්දනා කරලා අහනවා, ස්වාමීනි, මට කියන්න පුළුවන්ද කල්පයක ආයු ප්‍රමාණය? මහණ භික්ෂුව, මෙච්චර සියයක්, දෙසියයක්, තුන්සියයක්, දාහක්, ලක්ෂයක්, කෝටියක්, කෝටි ප්‍රකෝටියක් කියලා සංඛ්‍යාවකින් පිරිසිඳින්ට බෑ එක කල්පයක ආයු සංස්කාරය, ආයු ප්‍රමාණය. අනේ ස්වාමීනි, උපමාවකින් කියා දෙන්න පුළුවන්ද? මහණ, උපමාවකින් නම් කියන්න පුළුවන්. ඔබ හොඳට මනසිකාර කරන්න. බුදුරජාණන් වහන්සේ වදාරනවා, හැතැක්ම දාසයක් දිග, හැතැක්ම දාසයක් පළල, හැතැක්ම දාසයක් උස කොටුවක අබයට පුරවනවා. හිතාගන්න කොච්චර දුරක්ද, කොච්චර වර්ගඵලයක්ද, කොච්චර ප්‍රමාණයක්ද? මහණෙනි, මේ කොටුවේ අබ පුරවන්නේ කටමැට්ටමට නෙමෙයි, හරියට ගොඩක් වගේ මුදුන ඈතට පේන විදිහට. මහණෙනි, හිතන්න, මේ අබයට අතරින් මේ තියෙන අබයට ප්‍රමාණය මෙපමණයි කියන්න බෑ. පින්වතුනි, මෙව අතිශෝක්තියෙන් කෙරෙන දේවල් එහෙම නෙමෙයි. හොඳට හිතන්න, ඔබට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන අවබෝධයක් නැත්නම් මෙව හුදු නර්මාලාපයන් ය කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ වදාරනවා, චෝදිකා දේව දූතේහි යේ පමජ්ජන්ති මානවා තේ දීඝරත්තං සෝචಂತಿ හීනකායෝපගා නරා. මහණෙනි, මම මේ වදාරන ධර්මය ප්‍රත්‍යක්ෂ ලෙසම මම දැකපු දෙයක්. යම් කෙනෙක් මේ ප්‍රකාශ ඉදිරියේ සැක උපදවා ගත්තොත් එයාට බොහෝ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අබ කොටුවෙන් එක අබයටයක් ඉවත් කරනවා දවස ගානේ නෙමෙයි, අවුරුදු 100කට වතාවක්. 100කට වතාවක් අබයටය අබයටය ඉවත් කරනවා. මහණෙනි, යම් දවසක මේ අබ කොටුවේ අබයට අවසන් වෙලා යන්නට පුළුවන්. හැබැයි මහණෙනි, කල්පයේ ආයු ප්‍රමාණය වර්ෂ ගාන අවසන් වෙන්නේ නැහැ. ඒ තරම් දිගයි මේ කල්පය කියන ප්‍රමාණය. හිතලා බලන්න, මෙතන ඉන්න මේ සෑම කෙනෙක්ම මායතුළු මේ අනාදිමත් සසරේ ආපු අය. මේ වගේ කල්ප ගණන් කීයක් අතීතයට ගියාද? ස්වාමින් වහන්සේ නමක් අහනවා, ස්වාමීනි, ඔය වගේ කල්ප කීයක් ගත වෙලා තියෙනවද සංඛ්‍යාත්මකව මට කියා දෙන්න. මහණෙනි, සංඛ්‍යාත්මකව කියන්න බෑ. එහෙනම් ස්වාමීනි, උපමාවකින් වදාරන්න. භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි, තුන් කාලය දක්නා නුවණින් යුක්තයි.
ඒ වෙලාවේ පදාරණම උපමාවක්. මහණෙනි මෙනෙහි කරන්න, මේ දඹදිව් තලය හරහා මහා සාගරයට ගලා බසිනා ගංගා ගංගාව, ගංගා නම් නදිය. මහණෙනි කොච්චර දුරයිද? මහණෙනි මෙනෙහි කරන්න, ගංගා ගඟ ආරම්භ වන හිමාල පර්වතය, ඒ හිමාල පර්වතයෙන් පුංචි දිහධාරාවක් හැටියට ආරම්භ වන මේ ගංගා නදිය මහා සාගරය දක්වා ගලා බසින මේ දුර ප්‍රමාණයේ යම් වැලිකට ප්‍රමාණයක් වේද? මහණෙනි එය සංඛ්‍යාත්මකව කියන්න පුළුවන්ද? අහෝ ස්වාමීනි, යොදුනක් යොදුන් දෙකක ප්‍රමාණයකවත් ගණන් කරලා නම් කියන්න බෑ. අන්න ඒ වගේ මහණෙනි, අතීතයේ ගෙවි ගිය කල්ප ගාන මෙපමණයි කියලා කියන්න බෑ. ඒ තරම් කල්ප ගානක් අතීතයට ගත වෙලා ගියා. මෙහි තියෙන ඛේදනීය බව යන්නේ කුමක්ද? පින්වතුනි හිතන්න, ඒ අතීත සංසාරයේ ඔබ හිටියේ නැද්ද? ඔබ මේ ලෝකෙට දායාද කළේ දෙවියන් වහන්සේ කෙනෙක්ද? ඔබ මේ ලෝකයට බිහි කළේ, එහෙම නැත්නම් ආකස්මික ලෙස මේ ලෝකෙට පහළ වෙච්ච කෙනෙක්ද ඔබ? ඔබේ පැසුණු නුවණට, මෝරපු නුවණට හිතනවනම් යමක් ඔය චින්තනයට, ඔබට ලැබිච්ච ඔය උදාර මිනිස් චින්තනය හසුරුවලා යමක් තේරුම් ගන්නවනම් මෙන්න මේ ධර්මයේ පමණයි. ඔබේ විචාර බුද්ධිය, ඔබේ ප්‍රබුද්ධ චින්තනය මෙන්න මේ ධර්මයට ගලපලා බලන්න, ඔබට පුළුවන් පුදුමාකාර විදිහේ ජීවිත අවබෝධයක් ලබන්න. ඔබ පිළිගත්තත් මා පිළිගත්තත්, ඔබ පිළි නොගත්තත් මා පිළි නොගත්තත්, ඕක තමයි සත්‍ය ධර්මය. එවන් අතීතයකින් ආපු ඔබට මට මේ සංසාරේ අසවල් සැපය විඳලා නැහැ කියලා දෙයක් පෙන්වන්න බෑ. මේ සංසාරේ අසවල් දුක විඳලා නැහැ කියලා දුකක් පෙන්වන්න බෑ. ඇස් දෙකට පේන දුක ගැන හිතන්න, තිරිසන් සතුන් විඳින දුක ගැන හිතන්න, මේ මොහොතේ මේ සෙවිනියෙන් වහලයෙන් හිසට සෙවණක් හදාගෙන, වැහි පොදයෙන් අඳුරු සෙවණැලි වලින් ආලෝක ධාරාවන්ගෙන්, රශ්මි ධාරාවන්ගෙන් ඔබේ ගත බේරාගෙන, නපුරු වගවලසුන්ගෙන් සතා සිව්පාවගෙන් ආරක්ෂා කරගෙන, ඔබ ආද මේ කය මේ වගේ තැනක සතප්පවල තබනවා. මේ මොහොතේ ලෝකේ ප්‍රාණීන් කී දෙනෙක් නම් මරණයට මුහුණ දෙමින් ඉන්නවද? ඉපදීමට මුහුණ දෙමින් ඉන්නවද? මිනිස් ලෝකයේ පසක තැබේවා, තිරිසන් ලෝකයක් පසක තැබේවා, ඔය දෙකනේ ඔබේ දැසට පේන්නේ. පෙනෙන දෙහි තියෙන ආනිද් ආදීනව සම්භාරේ ඔබටම ප්‍රත්‍යක්ෂයිනේ. හැබැයි ඔබ ඔය පය ගහලා ඉන්න මහා පෘථිවි ගර්භය මැද තථාගත බුදුවැසින් දැකලා වදාරනවා අට මහා නිරයක් තියෙනවා මහණෙනි. ඒ වගේම එක නිරයකට ඔසුපත් නිරයන් 16 බැගින් තියෙනවා. වැටුනොත් 100 සතිසක් නිරයේ කියලා වදාලේ. මේ වගේ සත්වයන් උපදිනවා. ඔබත් ඉපදිලා හිටියා, මාත් ඉපදිලා හිටියා. ඔබත් මාත් මේ තැන්වල උපන් වාර අනන්තයි. හැබැයි ඔබට පුබ්බේ නිවාසානුසුමති ඥානේ නැති නිසා මේ ඉතිහාසය පේන්නේ නැහැ. මේ අඳුරු අතීතය ඔබට පේන්නේ නැහැ. මේ බිහිසුණු යුගය ඔබට පේන්නේ නැහැ. එනිසා ඔබට ඒ පිළිබඳව විශ්වාසයේ ඇදහිම, ස්ථීර අදහසකින් පිළිගැනීම යම් විදිහකින් විචල්්‍යය භවට පාදක වෙලා ඇති. කොහොම වුණත් හිතන්න, බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය මේ තුන් ලෝකේ කාටවත් බොරු කරන්නට බෑ. ඔබ අදහා ගන්න, තථාගතයන් වහන්සේ වදාරනවා මම මේ ධර්මය ලෝකෙට කියා දෙන්නේ විසරද ඥානයන් හතරක පිහිටලා. මොනවද ඒ විසරද ඥාන? ඔබ සතුටටපත් වෙන්න මගේ ශාස්ත්‍රූන් වහන්සේ පුදුම බලයකින් යුක්ත කෙනෙක් කියලා. ඒ විසරද ඥාන වලින් පළමු වන විසරද ඥානය තමයි දේශනා කරනවා මහණෙනි, මම සියලු කෙලෙසුන් ප්‍රහාණය කළා. රාග කෙලෙස්, ద్వේස කෙලෙස්, මෝහ මාන කෙලෙස්, පාපී ලාමක අකුසල ධර්ම සියල්ලම මම ප්‍රහාණය කළා. මම සියලු කෙලෙසුන් දිනුවා තේන් නික්ලේසේ. මාගේ හද මඩල
ඒ කාන්තයෙන් පාරිශුද්ධයි. මාගේ හදමඩල ඒ කාන්තයෙන් නිකලැල්. බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාරන්නේ මිනිස් ලෝකෙ මිනිසුන් ඉදිරියේ පමණක් නෙමෙයි, දිව්‍ය ලෝකෙ, බ්‍රහ්ම ලෝකෙ, දෙවියන් බ්‍රහ්මයන් ඉදිරියේ මේ ප්‍රකාශය කරන්නේ. ඔබ අභිමානයෙන් සතුටින් ස්මරණය කරන්න ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ මහා පුදුම ප්‍රකාශය කොච්චරනම් සත්‍යයක්ද. එකම දෙවියෙකුටවත් බැරි වුණා, එකම බ්‍රහ්මයෙකුටවත් බැරි වුණා, එකම දර්ශනවාදියෙකුටවත් බැරි වුණා, එකම ආගම් නායකයෙකුටවත් බැරි වුණා. ඔබ වහන්සේ ඔහොම කිව්වට ස්වාමීනි, ඔබ වහන්සේගේ අසවල් පාපී ලාමක අකුසල ධර්මය තවම ඉතුරු වෙලා තියෙනවා කියලා චෝදනා කරන්නට බැරි වුණා. එනිසාම තථාගතයන් වහන්සේ වීතරාගී. එනිසාම තථාගතයන් වහන්සේ අරහං ගුණෙන් යුක්තයි. එය විසරධ ඥානයක්මයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා, යෝ වතචුන්ද පලිප පලිපන්නෝ පරං පලිප පලිපන්නං උද්ධරිස්සති තිනේතං තානං විජ්ජති. මේ ලෝකේ යම් කිසි කෙනෙක් මඩේ එරිලා ඉන්න ගමන් තව කෙනෙක් ගොඩ ගන්නවා කියන එකක් සිද්ධ වෙන්න පුළුවන්ද? සිද්ධ වෙන්න බෑ. අන්න ඒ වගේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් කෙලස් මඩ ගොහරුවේ කරවතක් ගිනිලා ඉන්න ගමන් තව කෙනෙකුට බෑ අත දෙන්න කෙලස් මඩ ගොහරුවෙන් ගොඩ යන්න, මේ මහා දුක පිටු දකින්න. බුදුරජාණන් වහන්සේ පළමු කොට ඒ කෙලස් මඩ ගොහරුවෙන් නැගී සිටිසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ සැබවින්ම දොරින් දොර පායා ආ සඳ මඩලක් වගේ හැම සතුන්ට තම තමන්ගේම ජීවිතය වගේ හරියට මහා නියන් කාලයක ලැබිච්ච අනගිරස භෝජනයක් වගේ සැබවින්ම මහා සාගරයේ නෞකාව බිඳී ගිය තැන පෙනී ගිය දූපතක් වගේ මහා ව්‍යාධියක ලැබුණ දිව්‍ය ඖෂධයක් වගේ සියලු සත්වයන්ට පිහිට වුණා. සියලු සත්වයන්ට දම් අමා සැනසිල්ල ලබා දුන්නා. ඒ ලබා දෙන්නට පුළුවන් වුණේ කුමක් නිසාද? සියලු කෙලසුන් ප්‍රහාණය කළ නිසා. එය විසරද ඥානයක්, අභීත සිංහනාදයක්. දෙවනුව වදාරනවා, ඒ විතරක් නෙමෙයි මහණෙනි, මම මේ ලෝසතුන් ඉදිරියේ ප්‍රකාශ කරනවා, යාවතකං ඤෙය්‍යං තාවතකං ඥානං, ඥාන පරියත්තකං ඤෙය්‍යං ඤෙය්‍ය පරියත්තකං ඥානං, ඥානං අතික්කමිත්වා ඤෙය්‍යං අපවත්තති. මගේ මේ බුදුවැසට අසවල් පදාර්ථය නොපෙනුනා කියලා කාටවත් චෝදනා කරන්න බෑ. මගේ මේ බුදුවැසට මේ අසවල් දිව්‍ය ලෝකේ ගැන දන්නේ නැහැ, වැටහුන්නේ නැහැ කියලා චෝදනා කරන්න බෑ. මගේ මේ බුදුවැසට බ්‍රහ්ම ලෝකෙ පෙන්වන්නේ නැහැ කියලා චෝදනා කරන්න බෑ. අසවල් තැන අසවල් ආකාරයෙන් උපන්න සත්වයන් බුදුරජාණන් වහන්සේට පෙනෙන්නේ නැහනේ. කාටවත් බෑ එහෙම චෝදනා කරන්න. බුදුරජාණන් වහන්සේ වදාරනවා, එනිසාම මම සම්මා සම්බුද්ධයි. එනිසාම මම සම්මා සම්බුද්ධයි. අභීතව මේ ලෝසතුන් ඉදිරියේ මේ ප්‍රකාශය මෙහෙම සිද්ධ කළාට පස්සේ සක්දෙව් රජතුමාටවත්, සහම්පති බ්‍රහ්මරාජයාටවත්, ඒ වගේම බිම්බිසාර කොසල් වගේ රජ කෙනෙකුටවත්, අනාථපිණ්ඩික චිත්ත වගේ ගෘහපති කෙනෙකුටවත්, ඒ වගේම කිසිම දර්ශනවාදියෙකුට, ආගම්වාදියෙකුට, කිසිම බහුශ්‍රුත ධර්මධරයෙකුට බැරි වුණා ඒ ප්‍රකාශයට විරුද්ධව හඬ නගන්න. චෝදනාවක් නැහැ. කිසිම ආකාරයකින් ප්‍රතිවිරුද්ධ කරුණු කියන්න පුළුවන් කෙනෙක් නැහැ. මම නම් ඇත්තටම හදවතින් මේ මොහොතේ සතුටු වෙනවා. ඔබත් සතුටු වෙන්න. මා සරණ ගිය මගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ඉදිරියේ අන් සියලු දේවල් හරියට නිෂ්ප්‍රභ වුණේ කොහොමද? හිරු මඩල උදා වෙනකොට කජ්ජෝපනක කලා මැදිරියන්ගේ එළිය නිෂ්ප්‍රභ වෙනවා වගේ නිෂ්ප්‍රභ වෙනා. එනිසා බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කළ ධර්මරාජ්‍ය, ධර්මරාජයේ ස්වාමීත්වය, ධර්මරාජයන් වහන්සේ සිදු භාරය මේ විශ්වයේ කාටවත් ඔසුලන්ට බෑ. ඒ ධර්මරාජ්‍ය ගොඩනැගුවේ වාද විවාද වලින් නෙමෙයි, අවි ආයුධ වලින් නෙමෙයි, මිනිසත්කමින්, සද්ධර්මයෙන්, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්,
දානයෙන්, සීලයෙන්, භාවනාවෙන්, සංඝෝපස්ථානයෙන්, ඒවගේම සංඝයාට ගෞරව දැක්වීමෙන්, ධර්මශ්‍රවණයෙන්, ධර්ම සාකච්ඡාවෙන්, දස පුණ්‍යක්‍රියාවන්ගෙන්, දස පාරමී ධර්මවලින්, දස උපපාරමී ධර්මවලින්, දස පරමත්ථ පාරමී ධර්මවලින් තමයි ඒ බුද්ධ රාජ්‍ය ගොඩනැගුවේ. ඒ තථාගත ශ්‍රී හස්තෙහි කිසිදාක අවියක් දැරුවේ නැහැ, ආයුධයක් දැරුවේ නැහැ, කුරා කුහුඹියෙකුටවත් චිත්තෝත්පාද මාත්‍රයකින් හිංසා කළේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආපු රජවරු සිරිපා සිඹ සිඹ දනින් වැටුණා. සිටුවරු සිරිපා සිඹ සිඹ දනින් වැටුණා. මහරහත් උතුමෝ සිරිපා සිඹ සිඹ දනින් වැටුණා. දෙවියන් සහිත ලෝකයම සක්දෙව් රජතුමා වරක් ඇවිල්ලා දනිස් දෙකේ පටන් සිරිපා පියුම් දෙක සම්බාහනය කරලා ඒ සිරිපා පියුම් වල නලල තබලා සිප ගනිමින් වන්දනා කරනවා. සිප ගනිමින් වන්දනා කරනවා. අහනවා, සක්දෙව් රජතුමනි, මගේ මේ කුණු ශරීරයට පරම නිපච්චාකාරං කරෝති පුදුම ගෞරවයක් නෙදක්වන්නේ, ඇයි එහෙම ගෞරවයක් දක්වන්නේ? ඒ වෙලාවේ ඔහු ප්‍රකාශ කරනවා, ස්වාමීනි, තථාගතයන් වහන්සේට මතකයි නේද? තථාගතයන් වහන්සේ ඉන්ද්‍රශාලා ගල්ගුහාවේ වැඩ හිටපු දවසේ රාත්‍රී කාලයේ මම අනන්ත අප්‍රමාණ දෙවිවරු පිරිසක් සමග ඉන්ද්‍රශාලා ගල්ගුහාවට ආවා. ඔව් සක්දෙව් රජිනී, මම සිහි කරනවා ස්වාමිනී, එදා මම ආවේ හැඬු කඳුලින්, එදා මම ආවේ ශෝක භරිතව, එදා මම ආවේ ඉච්ඡා භංගත්වයෙන්, එදා මම ආවේ බලාපොරොත්තු සුන් වෙලා. හා ඔබ කියන්න බලන්න, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා සක්දෙවිඳු, ස්වාමීනි, එදා රාත්‍රියේ මම ආවේ, මට තව දින 7යි දිව්‍ය ලෝකේ රජකම කරන්න තිබුණේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි, මේ මනුස්ස ලෝකේ රජකම තියෙනවා නේද? දිව්‍ය ලෝකේ රජකමත් එක ගත්තට පස්සේ හිඟා කෑමක් කියලා වදාරනවා. කපනම් යදිදම් මනුස් යදිදම් දිබ්බ ලෝකං උපාදාය මනුස්ස රජ්ජං. එතකොට සිඟා කෑමක් සදිසේ මනුස්ස ලෝකේ. මේ කියන්නේ මේ සාමාන්‍ය ප්‍රදේශ රජවරු ගැන හැම නෙමෙයි, දඹදිව් තලයට අධිපති රජවරු ගැන හැම නෙමෙයි, චක්‍රවර්ති රජ කෙනෙකුගේ රාජ්‍ය භාරය සක්දෙව් රජතුමාගේ රාජ්‍ය භාරය හා සමකරද්දී හරියට හිඟමන් යදින සිඟන්නෙක් වගේ කියලා කියනවා. එහෙම රජකමක් කරපු සක්දෙව් රජතුමාට තව දින 7කින් රජකම නැති වෙනවා කියලා දැනුණාම කොච්චරනම් ශෝකයක් ඇතිවෙන්න ඇතිද? බුදුරජාණන් වහන්සේ නොසිටින්ට අද දිව්‍ය ලෝකේ ඉන්න සක්දෙව් රජතුමා මේ මහා පොළව යට නිරයට යන්න තිබුණා. ඔහු දැක්කා මගේ පින් පුණ්‍ය කර්මය, පුණ්‍ය ශක්තිය තව දින 7කින් ගෙවෙනවා කියලා. ලෝකයේ දෙස බැලුවා, අනේ මට පිට වෙන්න ඉන්නේ කවුද? අනේ මගේ මේ රජකම බේරලා දෙන්න ඉන්නේ කවුද? සතරවරම් දේව රාජවරුන්ටත් බෑ, 2,50,00,000 වූ දෙවගණුන්ටත් බෑ, වෛජයන්ත වගේ ප්‍රාසාදයේ සැඟවිලා හිටිය කියලා ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ කවුද ඉන්නේ පිට වෙන්න? හොයලා බලනකොට දැක්කා දේවරම් මහා විහාරයේ වැඩ ඉන්න බ්‍රහ්මාති බ්‍රහ්ම වූ, දේවාති දේව වූ බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ ඇවිල්ලා වන්දනා කළා. ශෝකයට පත් වෙලා ඉන්නවා දැක්ක තථාගතයන් වහන්සේ බුදු සිරින් මුව මඬලින් සක්දෙව් රජතුමාට පණ ලබා දුන්නනේ. නැවත වතාවක් දෙව්ලොව උපදින්න සැනසුම් සුව ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඔහු සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් වෙලා නැවත වතාවක් අභිමානයක් සහිත ඒ සක්දෙව් පදවිය ලබාගෙන දෙව්ලොවට ගියා. දෙව්ලොවට ගිහිල්ලා කෘතගුණ සලකන්න තථාගතයන් වහන්සේ පිරිනිවන් වඩින සමයේ තථාගතයන් වහන්සේට හැදුණා ලේ අතිසාරය. ලේ අතිසාරය හැදිච්ච වෙලාවේ තථාගත ශ්‍රී ශරීරයෙන් ඉවත්වන මලපහ රන් කෙණ්ඩියක තබාගෙන හිසේ තියලා අයින් කළේ කවුද? සක්දෙව් රජතුමා. පුදුමයි නේද? බුදුරජාණන් වහන්සේගේ ගුණය ඉදිරියේ දිව්‍ය ලෝකේ දෙවියෝ, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ දනින් වැටුණා නම් ඔබ මා වගේ අයට බුදුරජාණන් වහන්සේගේ වටිනාකම ගැන හිතන්න දෙයක් තියෙනවද? අනන්තයි ඒ බුදු ගුණය. සැබවින්ම අනන්තයි. සෑම වෙලාවකම සිහි කරන්න
තථාගතයන් වහන්සේ වදාරනවා මම සම්මා සම්බුද්ධයි. ඒක මගේ විසරද ඥානයක්. එයට අභියෝගයක් නැහැ. ඒ සියල්ල දක්නා නුවණින්මයි මම මේ ලෝ ධාම දේශනා කරන්නේ. කැමැත්තෝ පිළිගනිත්වා, සදහැත්තෝ සවන් දෙත්වා, පිනැත්තෝ ධර්මයේ පුරුදු කරත්වා, නුවණැත්තෝ මේ අමා මග වඩිත්වා. එයයි පරම පැතුම වුණේ තථාගතයන් වහන්සේගේ. ආපාරුතා තේ සං අමතස්ස ద్వාරා යේ සෝතවන්තා පමුච්ඡන්තු සද්ධං විහිංස සංඤේ පගුණං න භාසින් ධම්මං සුචින්නම් මනුජේසු බ්‍රහ්මේ. බ්‍රහ්මරාජයාණෙනි, මම දැන් මේ අමා දොර විවර කරනවා. නුඹලාගේ ශ්‍රද්ධාව මේ උතුම් ධර්මය හෘදයාංගම කරන්ට උදාහරින්න. එය තමයි තථාගතයන් වහන්සේගේ මතක් කිරීම, සිහි කිරීම බලාපොරොත්තු වුණේ මේ උතුම් ධර්මයේ දේශනා කරද්දී. ඒතු භික්කවේ විඤ්ඤෝ පුරිසෝ අසත්ථෝ අමායාවි උජුජාතිකෝ තමහං අනුසාසාමි තමහං ධම්මං දේසේමි යතා අනුසිට්ඨං තථා පටිපජ්ජමානෝ නචිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මානගාරියම් පබ්බජන්තේ තදනුත්තරියම් භ්‍රක්‍මචරිය පරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඥා සත්‍තික්වා පවේදයන්ති. අන්න එයයි බුදු සිරිමෝ මඩලින් කළ අභීත සිංහනාදය. කුමක්ද ඒ සිංහනාදය? තථාගතයන් වහන්සේ වදාරනවා මගේ ළඟට නුවණ තියෙන කෙනෙක් පැමිණේවා. නුවණ තියෙන කෙනෙක් නම් කුමටද පැමිණෙන්නේ? එයින් අදහස් කරන්නේ මම කියන දේ ඒ විදිහටම කරන කෙනෙක් මගේ ළඟට පැමිණේවා. මම ඔහුට ධර්ම දේශනා කරනවා. හැබැයි ඔහු අවංක කෙනෙක් වෙන්න ඕන. මම කියන දේ ඒ විදිහටම කරන කෙනෙක් වෙන්න ඕන. ඉවසන කෙනෙක් වෙන්න ඕන. හැඟීම් වලට වසඟ වෙන ඒ ඇබ්බැහි වීම දුරු කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. ඔහුට මම ධර්ම දේශනා කරනකොට ඔහු ඒ ඇබ්බැහියෙන් මිදෙනවා. දුරාචාර වලින් ඔහු මිදෙනවා. ඔහුගේ ජීවිතය පාරිශුද්ධ ජීවිතයක් බවට පත් වෙනවා. ඔහුට මේ ධර්මය අවබෝධ කරගන්නට වැඩි කාලයක් යන්නේ නැහැ. මම ඔහුට මේ ධර්මය තෝරා දෙනවා. ඔහු නචිරස්සේව නොබෝ කලකින් අරහත්ඵල විමුක්තියෙන් සැනසීම ලබාගෙන සංසාරෙන් අත මිදුණ කෙනෙක් බවට පත් වෙනවා. මේ උතුම් ලෝ ධාම ඔහු ප්‍රඥාවෙන් දකිනවා. ඉන් අනතුරුව ඔහුට මේ ධර්මය දේශනා කරන්නට උවමනා නැහැ. ඔහු මේ ධර්මය අවබෝධ කරපු ආර්ය ශ්‍රාවකයෙක්. පින්වතුනි, අදහා ගන්න, ඔබ දන්නවා මේ ලෝක ඉතිහාසය ගැන යම් පමණකින් හෝ. ඔබ හැබැයි ශාසන ඉතිහාසය ගැන දන්නේ නැතුව ඇති. ඒ ශාසන ඉතිහාසයේ මේ උතුම් අභීත සිංහනාද ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ළඟට ආව රජවරු මෙය ප්‍රකාශ කරද්දී, මෙය දේශනා කරද්දී රජවරු බලනවා, අහෝ මම ඔටුන්නකුත් පැළඳගෙන ඉන්නවා, තන් ආභරණ වලින් මගේ ගත සරසලා තියෙනවා, මා වටා ආරක්ෂක පවුරක් තියෙනවා. ඒ වුණත් මම මේ තථාගතයන් වහන්සේ ඉදිරියේ හුදකලා වනාරණේ ගසක් යට වැඩ ඉන්න, තුන් සිවුරක් ධරණ, ගෙයින් ගෙට පිණ්ඩපාතේ වඩමින් ලැබෙන දෙයක් වළඳෙන මේ ශාන්ත මුනිවරයා ඉදිරියේ මම හරියට මැටි භාජනයක් වගේනේ. අහෝ, මේ ශාන්ත මුනිවරයා මා සරණ යන්ට ඕන. ඔහුට රජකම එපා වුණා. සිටුතුමාට සිටුකම එපා වුණා. රජ කුමාරිකාවට සිටු කුමාරයාට රජ සිටුකම් එපා වුණා. ස්වාමීනී, මට අමා සැනසිල්ල ලබා දෙන්න. ඔය සිරි මුව මඩල බලන්න, මම සංසාරේ බොහෝ ඈතක ඉඳන් ආවේ. ස්වාමීනී, මම කැමති නෑ නැවත ඒ ගිහි ජීවිතයට යන්න. මට මේ වනාරණේ හුදකලා කුටියක අමා සැනසීම ලබන්න කරුණාවෙන් පිහිට වෙන්න. බුදුරජාණන් වහන්සේ සුරක්තවර පංසකූල චීවරයේ මැදින් හරියට හඳ පලාගෙන නැගෙන ආලෝකයක් වගේ දකුණු ශ්‍රී හස්තය දිගු කරලා ප්‍රකාශ කරනවා, වදාරනවා, ඒහි භික්ඛු මහණ මගේ ළඟට එන්න, චර බ්‍රහ්මචරියං බ්‍රහ්මචරියාමි හැසිරෙන්න, සම්මා දුක්ඛස්ස අන්තකිරියාය මනාකොට දුකෙන් මිදෙන ප්‍රතිපදාවේ පිළිපදින්න. මෙහෙම වදාරනකොට පින්වතුනි හරිම පුදුමයි. මොකක්ද පුදුමය? ගිහි ඇඳුම් පිටින් ඉන්න, කෙස් රැවුල් වවාගෙන ඉන්න, ඇඳුම් ආයිත්තම් පැළඳගෙන ඉන්න ඒ වගේ කෙනෙක් මුළු මනින්ම මොහොතකින් වෙනස් වෙලා හරියට 60 වස් පිරිච්ච උපසම්පදා තෙරුන් වහන්සේ කෙනෙක් වගේ පාත්‍රයක් දරාගෙන
තථාගතයන් වහන්සේ ඉදිරියේ පෙනී සිටිනවා. මෙය හරිම පුදුමයි. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ 27,000කට වැඩි පිරිසක් ඒ විදිහට පැවිදි වුණා. අඟුලිමාල ස්වාමින් වහන්සේ, භද්දවග්ගීය කුමාරවරු, පංචවග්ගීය භික්ෂූන් වහන්සේලා, යසකුල පුත්‍රයා ඇතුළු 54 දෙනෙක්, ඒ වගේම නදී ගයා කාශ්‍යපල උරුවෙල් කාශ්‍යපල ඇතුළු විශාල පිරිසක්, බාවාරී තාපසතුමාගේ 16,000ක පිරිසක්. පින්වතුනි, මේ දේවල් මේ මහ පොළවට හඬ නගා කියන්ට පුළුවන් නම් සාදුකාර දෙනවා. මේ සාගරයට හඬ නගා කියන්ට පුළුවන් නම් සාදුකාර දෙනවා. මේක සුරංගනා කතාවක් නෙමෙයි. මේ ප්‍රකාශය ඔයත්තන්ගේ සිත මවිතයටපත් කරන්න කරන දෙයක් නෙමෙයි. ඔයත්තු අද දවසේ යම් උතුමෙකුට දෑතේ සෙව්වනම්, යම් භික්ෂූන් වහන්සේ නමක් එනතුරු පෙරබලා මග බලාගෙන හිටියානම්, යම් භික්ෂුවක් වෙනුවෙන් ඔයත්තෝ පාවඩ එලලා මුතුකුඩ අල්ලලා නාද ඒ විසිනාද පවත්වලා දැහැත් වට්ටි පූජා කරලා ප්‍රියමනාප බැල්මෙන් බලලා වන්දනා කරලා යම් භික්ෂුවක් ඉදිරියේ දන නැමුවානම්, අන්නේ වගේ භික්ෂූන් වහන්සේලා ලක්ෂ කෝටි ගණනින් ලෝකෙට දායාද කළ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය හරිම පුදුමයි. බුදුරජාණන් වහන්සේ ළඟට එහෙම ආපු අය සදාතන නිවීමෙන් නිවීමටපත් වුණා. ඒ ඇත්තන්ට ප්‍රකාශ කරනවා, මහණෙනි, දැන් නුඹලාගේ අභිඥාව උපදවාගෙන බලන්න මම මේ කියන කාරණයේ දෙස. මහණෙනි, මේ කපිලවස්තු නුවර මහා වනයේ මෙන්න මෙපමණ ප්‍රදේශයක් පැතිරිලා යන පරිදි අනන්ත සක්වල දෙවිව රැස් වෙලා ඉන්නවා. දැන් බලන්න. එහෙම කියව දේශනා කළාට පස්සේ 500ක් මහරහතන් වහන්සේලා චතුර්ථ ධ්‍යාන සමාපත්තිය පාදක කොට ඇති අභිඥාවට සමවැදෙලා බලනකොට පේනවා, අහෝ ඇත්තක්මයි, අප්‍රමාණ දෙවිවරු ඇවිල්ලා ඉන්නවා. මම මේ පුංචි දෘෂ්ටාන්තයක් ඔබට ප්‍රකාශ කළේ මේ ධර්මයේ රසවින්දට පස්සේ. තථාගතයන් වහන්සේගෙන් වෙන්වෙන්ට බෑ. මේ ධර්මයේ රස ලැබපු කෙනෙකුට එකම සුවඳයි ලෝකේ තියෙන්නේ බුදු සුවඳ. එකම අමා මිහිරයි ලෝකේ තියෙන්නේ ඒ ධම්මමා මිහිර. එකම දේවතාවයි මේ ලෝකේ ඉන්නේ සංඝරත්නය. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ලෝකෙට බිහි කරපු ඒ උතුම් ධර්ම රාජ්‍ය නම් අදත් අසිරිමත්, එදත් අසිරිමත්, හෙටත් අසිරිමත්. හැබැයි මෙහි වටිනාකම හැමෝටම තේරෙන්නේ නැහැ. මේ බණ මඩුවේ කී දෙනා අද ඉන්නේ? ඔබට මේ පිළිබඳව යම් අදහසක් ඇති වුණාට කී දෙනෙකුට මේ උතුම් ලාභය ගිලිහිලා යනවද? මම ඔබට මේ වෙලාවේ අවධාරණයෙන් ප්‍රකාශ කරනවා, ඔබේ ඔය ලස්සන ජීවිතය බුදුරජාණන් වහන්සේ හා යා කරන්න. ඔබ මෙච්චර කාලයක් ආදරේ හෙව්වේ කාගෙන්ද? ඔබ මෙච්චර කාලයක් ප්‍රේමය, සැනසිල්ල, සතුට, සැපය, වින්දනය, පරිභෝගය, ආස්වාදය මේවා හෙව්වේ කාගෙන්ද? ඔබ මේ දේවල් හෙව්වේ කෙලෙස් සහිත අයගෙන්, ඔබ මේ දේවල් හෙව්වේ රාගය සහිත පුද්ගලයන්ගෙන්, ඔබ මේ දේවල් හෙව්වේ ද්වේෂ, මෝහ, මද, මාන ඇති පුද්ගලයන්ගෙන්, ඔබ මේ දේවල් හෙව්වේම ගුණය හඳුනන් නැති අයගෙන්, ආත්මාර්ථකාමි ලෝකයෙන් ඔබේ සෙවීම කවදාවත් ඔබට ලැබේවිද? ඔබේ හිත ඒ සෙවීමෙන් කිසිදාක පිරියයිද? ඔබට කවදාකවත් ඒ ප්‍රමුද්ධ සැනසීම ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? ඔබ සතුට හෙව්වේම සතුටක් නැති තැනකින්. ඔබට සැබෑ සතුටක් වුවමනා නම් බුදුරජාණන් වහන්සේමයි, ධර්ම රත්නයමයි, සංඝ රත්නයමයි. වෙන සැනසෙල්ලක් මේ ලෝකේ තියෙනවනම් බුදුරජාණන් වහන්සේ මේ තරම් දුක් විඳලා මේ ධර්මය අවබෝධ කරගන්නේ නැහැ. මෙතන ඉන්න කිසි කෙනෙකුට සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේට ගිහි ජීවිතයේ තිබ්බ සැප සම්පත් වලින් කෝටියෙන් පංගුවක්වත් නැහැ. සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේට තිබ්බ අසීමිත පිරිස් බලය, අසීමිත ධන බලය, අසීමිත ඥාති බලය, අසීමිත පරිවාර බලය, අසීමිත රූප බලය, අසීමිත හැකියාවන් එවුව සඳහන් වෙනවා. කියනකොට ඉගෙන ගන්නකොට පුදුමයටපත් වෙනවා. එවන් දෙයක් අතහැර දාලා අප වෙනුවෙන් තපෝ වනයේට වැඩම කරලා, ගෙන් ගෙට පිඬු සිඟා වැඩලා, ලැබිච්ච දේන් කුස පුරවගෙන, හුදකලා වන අරණ හරියට රජමැදුරක්සේ ඒ බුදු සුවඳින් ආලෝකමත් කරලා ජීවත් වෙච්ච යුගය ඉතිහාසය, මිනිස් ඉතිහාසයේ ස්වර්ණමය යුගයයි. හැබැයි අද ඉන්න ඇත්තන්ට, භෞතිකවාදීන්ට, භෞතිකයේ ගරු කොට සලකන ඇත්තන්ට, ඇසට පෙනෙන රූපයම හරය කොට තගන අයට,
කනට ඇසෙන ශබ්දයම ගරුකොට සලකන අයට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලබන ආස්වාදය සොය සොයා යන අයට මේ විරාගී දම් සුවඳ දැනෙන්නේ නැහැ. නොදැනෙන නිසා මේ දේවල් පිළිගන්නේ නැහැ. නොපිළිගත්තා කියලා සත්‍ය කවදාකවත් ලෝකේ නැති වෙන්නේ නැහැ. හැබැයි ඔබ පින්වන්තයි, ඔබ සංසාරේ බොහෝ මේ උතුම් ධර්මය පුරුදු කරලා තියෙනවා. එනිසාම පින්වතුනි, මේ උතුම් ජීවිතයේ ඔය ලැබිච්ච වරප්‍රසාදය තම දින කිහිපයකින් අවසන් වෙනවා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සිහි කරන්න, මැරෙන දවස ඔබේ උපන්න සහතිකේම ලියවිලා. හැබැයි ලෝකේ ඔබට මරණ සහතිකය කියවන්න ඔය ඇස් දෙකෙන් බෑ. උපන්න සහතිකය කියවුවට ඔබ මැරෙන දවස තම දවස් ගණනයි, තප්පර ගණනයි, සති ගණනයි, ජීවත් වුණොත් අවුරුදු ගණනයි. වේල් ගණනින් තව වේල් ලක්ෂ ගණනක් නෑ කන්න, වේල් 50000ක්වත් කන්න නෑ, වේල් 25000ක්වත් කන්න නෑ මෙතනින් නැත්තන්ට. ඔය සීමිත වේල් ගණනට, සීමිත රාත්‍රී ගණනට, සීමිත දින ගණනටයි ඔබ මේ මනුස්ස ලෝකේ ගත කරන්නේ. මේක හොඳට අවබෝධ කරගන්න. මැරෙන වෙලාවේ තනි වෙනවා, අසරණ වෙනවා. ඔබ විතරක් නෙමෙයි මාත්, මා විතරක් නෙමෙයි ඔබත්, ඔබත් මාත් පමණක් නෙවෙයි මේ ලෝකෙ සෑම කෙනෙක්ම මරණාසන්න සමයේ අසරණයි. කොච්චර හැකියාවන් තිබ්බත් අසරණයි, කොච්චර ධනිය තිබ්බත් අසරණයි, ධනය නැති වුණත් අසරණයි, හැකියාවන් නැති වුණත් අසරණයි, මිනිසාද අසරණයි, තිරිසනාද අසරණයි, ප්‍රේතයාද, නිරිසතාද, දෙවියාද, බ්‍රහ්මයාද අසරණයි. එහෙනම් ඔබ අහන්න ඕනි මගෙන්, ස්වාමීනි කවුද ලෝකෙ අසරණ නොවන්නේ? මම පිළිතුරු ලබා දෙන්න ඕනි පින්වතුනි, සෝතාපන්න උතුමන් වහන්සේ ලෝකෙ අසරණ වෙන්නේ නැහැ. සකදාගාමි උතුමන් වහන්සේ අසරණ වෙන්නේ නැහැ. අනාගාමි රහත් උතුමෝ ලොව අසරණ වෙන්නේ නැහැ. ඉන් අනතුරුව බහන්නුනි ස්වාමීනි, උතුම් සැනසිල්ලට කොහොමද යන්නේ? මම ප්‍රකාශ කරන්න ඕනි පින්වතුනි, බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය නම් වූ ගම්භීර ධර්මයක් දේශනා කරනවා. ඒ ගම්භීර ධර්මය ඔබ අවබෝධ කරගන්න, එතකොට ඔබට සෝතාපන්න, සකදාගාමි, අනාගාමි මගඵල පිළිවෙලින් අමා මහ නිවනින් සැනසෙන්න පුළුවන්. අන්න එහෙම දේශනා කළාම ඔබට නුවණ තියෙනවා නම්, පින තියෙනවා නම්, උවමනාම තියෙනවා නම් ඔබට මේ ධර්මය දකින්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. හැමෝම මහණ වෙන්න උවමනා නැහැ. ගිහි ගෙදර ඉඳගෙන නමුත් මේ උතුම් ධර්මය අවබෝධ කරපු අනාගාමි උතුමෝ ඉතිහාසයේ වැඩ සිටියා, සිටුවරු වැඩ සිටියා, සිටු කුමාරිකාව වැඩ සිටියා. මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තු හොඳම දෘෂ්ටාන්තය විසාකා මහා උපාසිකාව. හරියට පුරපස මෝරණ සඳක් වගේ කියනවා, පූර්වාරාමයට එනකොට දරුමුණු පුරන් 1000 ගහනක් පිරිවරාගෙන එන විසාකාව හරියට පේනවා කියන්නේ තරු පිරිවරාගෙන එන සඳ වගේ කියලා. එච්චර ලස්සන රූපයක්, එච්චර ලස්සන හොඳ හිතක්, එච්චර ලස්සන ආනුභාවයක් ඇයට ලැබුණේ කොහොමද? සංසාරයේ පුරාවට ධර්මයේ පුරුදු කළා. කල්ප ලක්ෂයකට ඈත සංසාරේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සියසින් දැක ගත්තා. දෑත එසෙව්වා, ස්වාමීනි සාර ලක්ෂයක් රහතුන් සමග මගේ සිටු මැදුරට වඩින්න, දින 7ක් දන් දෙන්න මම කැමති, මට අනුග්‍රහ කරන්න. බලන්න පුදුම කරුණාවක්. ඇගේ නිවසට එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් සාර ලක්ෂයක් රහතන් වහන්සේලා වැඩම කළා. ඇය දින 7ක් පුරාවට දන් දුන්නා. එකම පරම පැතුමක් ලැබුවා. අනේ මටත් මේ වගේ බුදුරජාණන් වහන්සේ නමකට අග්‍රදායිකාව බවට පත් වෙලා පිහිට පිළිසරණක් ලබා ගනිමින්, ලෝසතුන්ටත් පරමාදර්ශයක් වෙමින් බුද්ධ ශාසනයේ මට මේ උතුම් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා වගේ ඇසුරු කරන්ට ලැබෙනවා නම් ඒ පරම පැතුමයට සාක්ෂාත් වුණා. කුමක් නිසාද ඒ පරම පැතුමය සාක්ෂාත් කරගත්තේ? දානය නිසාමයි, සීලය නිසාමයි, ගුණය නිසාමයි. හැම වෙලාවකම ඇය සිතුවේ, කොහොමද මම සසරින් අත මිදෙන්නේ, කොහොමද මම බුදු සුවඳ ලබන්නේ? ඇය හිතුවා, කොහොමද මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනේ නොමැකෙන ශ්‍රී නාමයක් තබලා සමුගන්නේ ජීවිතයෙන්? ඇගේ නාමය ඇය තැබුවේ නැද්ද හිතපු විදිහටම අද පවා අපි සිහි කරනවා, විසාකා උත්තමාවිය කියලා. මේ බුද්ධ ශාසනය විතරක් නෙමෙයි, මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් සිහි කරාවේ. මහණෙනි, මට කලින් පහළ වුණා ගෞතම දසබලධාරීන් වහන්සේ, ඒ උතුමන් වහන්සේට අග්‍රදායිකා වුණේ විසාකා. ඇය පූර්වාරාමයේ හදලා පූජා කළේ මහාලතා ප්‍රසාදිනිය විකුණලා.
මහාලතා පසාදිනිය විකුණලයි ඇය පූර්වාරාමේ හදලා පූජා කළේ. මට මේ වෙලාවේ මේ ශානිකානෝනගේ මේ මහා චීවර පූජාව ගැන සිහි කරද්දී අදහසක් හිතට මතුණා. කඨින චීවරයක් යම් කිසි කෙනෙක් පූජා කළොත්, අෂ්ට පරිස්කාරයක් යම් කිසි කෙනෙක් පූජා කළොත්, එයාට ලැබෙන උසස්ම ආනිසංසය කුමක්ද? මේ ප්‍රශ්නේ මට හිතෙන්නේ ඔබ වචනයෙන් මගෙන් ඇහුවේ නැති වුණාට ඔබේ හිතේ මේ ප්‍රශ්නේ තියෙනවා. මම ඒකට මේ උතුම් ධර්මයෙන් ඔබට පිළිතුරු ලබා දෙනවා. මොකක්ද පිළිතුර? යම් කිසි කෙනෙක් මේම කඨින මහා චීවරයක් අෂ්ට පරිස්කාරයක් පූජා කළොත් එයාට ලැබෙන ආනිසංස අතර එයා පිරිමි කෙනෙක් නම්, එයා පිරිමි පක්ෂයේ කෙනෙක් නම් එයාට ලැබෙන උසස්ම ආනිසංසය තමයි ඒහි භික්ෂු භාවයෙන් පැවිදිවන්ට ලැබීම. අර මම කිව්වේ 27,000 ගානක් මේ උතුම් බුද්ධ ශාසනේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා කියලා. ඒ කුමක් නිසාද? මෙන්න මෙබඳු පරම පූජාවන් සංසාරේ සාදු සාදු කියලා සිද්ධ කළා. එනිසාමයි මේ පූජාව ලැබුණේ. මේ ශානිකා නෝන ඇතුළු මේ පිරිසට ලැබෙන ආනිසංසය එතකොට මේ අත්තෝ කාන්තාවන් හැටියට මේ මහා චීවරය පූජා කරද්දී ලැබෙනවා උසස්ම ආනිසංසය හැටියට මහා ලතා පසාදිනී කියන වටිනා ආභරණය. මම මේ කියන්නේ ඉතිහාසයේ 3 දෙනෙකුටයි මේ ආභරණය ලැබුණේ. ඉතිහාසයේ 3 දෙනෙකුටයි ලැබුණේ, කෙනෙක් විශාකාව, අනිත් කෙනා බන්ධුල මල්ලිකාව, අනිත් කෙනා තමයි බරණැස් සිටුතුමාගේ දියණිය. මෙන්න මේ අයට තමයි මේ මහා ලතා පසාදිනිය ලැබුණේ. පින්වතුනි, විශාකාවට ලැබිච්ච මහා ලසා පසාදිනිය තමන්ටම විකුණලා 27 කෝටියක් වියදම් කරලා හැදුවේ මොකක්ද? ඇගේ මාලිගාව නෙමෙයි, දරුවන්ට දායාද දුන්නා නෙමෙයි, මොකක්ද හැදුවේ? පූර්වාරාමයේ හැදුවා. පූර්වාරාමයේ හදලා ඇය විහාරයේ පූජා කරන දවසේ අහෝ මගේ පරම පැතුම සමෘද්ධ වුණා කියලා මිහිරි ගීත ගායනා කර කර සතුටින් පූර්වාරාමයේ වටේට යනවා. බලන්න ඇය අද ඉන්නේ කොහෙද? නිම්මාන රතී දිව්‍ය ලෝකේ. ඇය අද අප්‍රමාණ සතුටක් ලබනවා ඇති නේද? මට බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණනේ. මගේ පරිත්‍යාගය පූර්වාරාමයේ උඩ තට්ටුවේ කාමර 500යි යට තට්ටුවේ කාමර 500යි වටේට කූටාගාර ශාලාවල් මේ සෑම එකක්ම බුදුසිරි පාපියුමින් පහස ලැබුවනේ. අනේ රහතන් වහන්සේලා වැඩ හිටියනේ. මගේ සිටුමැදුරට හැමදාම දනට වැඩියනේ. මම දන් දුන්නනේ. ඒ දන් වළඳලා මට මෙහිණ ධර්මයේ දේශනා කළානේ. මා කෙරේ අනුකම්පාවෙන් මේ ලෝකයට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ නිසා මට ලැබිච්ච සැනසිල්ල අපමණයි කියලා අය අද සාදුකාර දෙනවා. ඒ වගේම බන්ධුල මල්ලිකාවට ලැබිච්ච ඒ මහාලතා පසාදිනිය කොහෙටද දුන්නේ? තථාගතයන් වහන්සේ පිරිනිවන් වඩින සමයේ උපවත්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් වැඩලා ඒ ශ්‍රී දේහය ඔසවාගෙන මකුට බන්ධන චෛත්‍යස්ථානයට වඩිනකොට, වැඩම කරගෙන යනකොට බන්ධුල මල්ලිකා මහාලතා පසාදිනි ඔසවාගෙන ගිහිල්ලා ඒ තථාගත ශ්‍රී ශරීරය ඔසවාගෙන ගියපු කුසිනාරාවැසි රජදරුවන්ට කියලා තථාගත ශ්‍රී දේහය වැසෙනසේ ඒ මහාලතා පසාදිනිය පූජා කළා. ඇයත් අද ඉන්නේ දිව්‍ය ලෝකේ. හිතලා බලන්න, බුදුරජාණන් වහන්සේට ඒ සියල්ලම වුන් පූජා කළා. මහාලතා පසාදිනිය ඔයත්ට දකින්නවත් ලැබිලා තියෙනවද? දකින්නටවත් ලැබිලා නැහැ. මෙතන ඉන්න කිසිම කෙනෙකුට ස්පර්ශ කරන්න ලැබෙවිද? මේ ජීවිතේ ලැබෙන්නේ නැහැ. එය දරන්නට ඇත්තු 5 දෙනෙකුගේ කාය බලය වමනා වෙනවා. හිතලා බලන්න, මේ සෑම දෙයක්ම ඉතිහාසයේ සිද්ධ වුණේ කුමක් නිසාද? සංසාරේ පින් කරපු නිසා. ඔයත්ට හිතෙන්න පුළුවන් අද මේ ලෝකයේ දෙස බලනකොට අහෝ මේ කාලේ තමයි මිනිසුන්ට සැප සම්පත් තියෙන්නේ, මේ කාලේ තමයි මිනිසුන්ට පහසුකම් තියෙන්නේ, මේ කාලේ තමයි මිනිසු සතුටින් ජීවත් වෙන්නේ, මොහොතකින් සියලු දේවල් ලබන්න පුළුවන් කියලා කෙනෙකුට අදහසක් ඇති වෙන්න පුළුවන්. එහි ඇති වැරද්දක් නැහැ. ඔයත්තන්ට පෙනෙන ඇසට අසුවන මායිමේ ඉඳගෙනනේ ඔයත්ව තීරණය කරන්නේ. එනිසා එහි ඇති වැරද්දක් නැහැ. හැබැයි මතක තියාගන්න, ඉතිහාසයට යනකොට මේ ඉතිහාසයේ පුදුම විදිහට මිනිස්සු සතුටෙන් ජීවත් වුණා. ඔයත් අන්න හිතෙන්න පුළුවන් මේ දේවල් අද විතරනේ තියෙන්නේ. නෑ, ඒ දේවල් ඒ කාලේ තිබුණා මීට වඩා වෙනස් ආකාරයෙන්.
ඒවා බොහෝම ඇඟට හිතට දැනෙන සැප සම්පත්. ඒවා මිනිසු බොහෝ කාලයක් දුකින් තොරව විඳගත්තා. මිනිසුන්ට මාරාන්තික ආබාධ අද වගේ තිබුණේ නැහැ. අද වගේ හිත්වල කෙලෙස් ප්‍රබල වෙලා තිබුණේ නැහැ. අද වගේ ඕනෝන්ට ගෞරව නොකරන සමාජයක් නෙවෙයි එදා තිබුණේ. මේ උතුම් ධර්මය නිසා එදා මිනිස්සු චතුරාර්ය සත්‍යයෙන් ලබන ලද ආභාෂය ඇතිව මනුස්සකමින් මේ ලෝකෙ ජීවත් වුණා. එනිසාම ඔවුන්ට හැමදාම මේ ධර්මයේ සැනසෙල්ල ලැබුණා. ඔබ හිතන්න, බුදුරජාණන් වහන්සේ ලබා දුන් ධර්මය මා හෝ ඔබ හෝ අවංකව හදවතින් දරාගත්තොත් තනි වෙන්න තනි වෙන්න පුදුම සතුටක් ඇති වෙනවා. ඇත්තටම මට මගේ මේ අමුතු ජීවිතයක් ගැන නෙමෙයි, මා වගේ භික්ෂුන් වහන්සේලා මේ ලෝකෙ කොච්චර වැඩ ඉන්නවද? කුටි සේනාසනයට ගිහිල්ලා දොර වහගත්තට පස්සේ තමයි හිතට සතුටක් දැනෙන්නේ. කුටියට ගිහිල්ලා දොර වහගත්තට පස්සේ පුදුම සතුටක් හිතට ඇති වෙනවා. ඒ සතුට ලබන්න මට ගුවන් විදුලි නැහැ. ඒ සතුට ලබන්න මට රූපවාහිනී තියෙනවද? ටෙලිනාට්‍ය තියෙනවද? වෙන යම් දෙයක් තියෙනවද? නැහැ. මට ඒ දේවල් ලැබිලා නැහැ. මං ලබන්න කැමතිත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සිහි කරනකොට පුදුමාකාර සතුටක්. ඒ කුටි සේනාසනේ මගේ ළඟ දෙවැන්නෙක් ඉන්නවද? කවුරුවත් නැහැ. ඒ කුටි සේනාසනේ මගේ අම්මා ඉන්නවද? තාත්තා, නංගි, මල්ලි කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවද? ඒත් නැහැ. ඒ වගේ කුටි සෙනසුන් වලට වෙලා තනියෙන් ඉන්න ස්වාමින් වහන්සේලා පුදුම සතුටක් විඳිනවා මේ ධර්මය පුරුදු කළොත්. එනිසා පින්වතුනි, සතුට තියෙන්නේ භෞතිකය තුල නෙමෙයි, සතුට තියෙන්නේ ධනය තුල නෙමෙයි, සතුට තියෙන්නේ නිලය තුල නෙමෙයි, සතුට තියෙන්නේ කුලය තුලත් නෙමෙයි, සතුට තියෙන්නේ රූපයේ නෙමෙයි. එහෙනම් කොහෙද සතුට තියෙන්නේ? සතුට තියෙන්නේම පින්වතුනි, මේ උතුම් ධර්මයේ ජීවිතයට කොච්චර දුරට ගලපගත්තද කියන මේ කාරණේ මත. හොඳට මතක තියාගන්න, අද දැන් උදා වෙච්ච හිරු මඩල අවරට බැස ගියා. අද දවස දැන් ගත වුණා. මෙතන ඉන්න මේ ශානිකා නෝන ඇතුළු කිසි කෙනෙකුට පුළුවන් ද මේ දවස ආයමත් මේ ජීවිතයට ගන්න? කාටවත් බෑ. හෙට දවසේ ඔබේ ඔය කේශ කලාපය කළු වෙනවද සුදු වෙනවද? ඔය ලස්සන හම හෙට වෙනකොට තවත් තරුණ වෙනවද රැලි වැටෙනවද? ඔබේ ඔය හන්දිවල මස් පිඬුවල ඔය ගතේ තියෙන සවිය හෙට වෙනකොට තවත් තර වෙනවද දුර්වල වෙනවද? ඔබම හිතන්න, හෙට වෙනකොට තවත් ඔබට හොඳට ආහාර පාන අනුභව කරන්න පුළුවන් ජව සම්පන්න සැහැල්ලු ශරීරයක් ලැබෙනවද? එහෙම නැත්නම් මේ කය ඔසවා ගන්න බැරි විදියට සැර යටියක උපකාරයක්, ඒ වගේම රෝද පුටුවක උපකාරයක් මෙවුවන් නැතුවම බැරි වෙනවා. ඔබේ ළඟ කවුරු හිටියත් ලෙඩ ඇදේදී අහෝ මගේ වේදනාවෙන් ටිකක් මාගේ ආදරවන්තයා බාරගනිත්වා දෙන්න පුළුවන්ද? මගේ මේ වේදනාවෙන් කොටසක් මගේ දුවට, මගේ පුතාට මම දෙනවා. අනේ මා ඔබට ලේකිරි කරලා පෙව්වා, ඔබ බාරගන්න දෙන්න පුළුවන්ද? දෙන්න බෑ. මෙහෙම දුකක් හෙට දවසේ නෙමෙයි අද දවසේ මටම තියෙන ඔබටම තියෙනවා. එනිසා අපි අසරණයි, පිරිවර ඉන්නවා, ඥාතීන් ඉන්නවා, වටේට කවුරු හිටියත් ලෙඩ ඇඳට වැටුණත් ලෙඩ ඇඳට නොවැටුණත් අපි මේ ධර්මයෙන් ඈත් වෙලා නම් ඒකාන්තයෙන් අසරණයි. ඒ අසරණ බව මෙපමණයි කියලා කියන්න බෑ. එනිසා මම මේ බොහෝම කරුණාවෙන් මතක් කරන්නේ, පින ඇති පින්වත් පිරිසක් නිසා මේ ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ඔය ලස්සන ජීවිත වියකෙන්ට නොදී නිවන දක්වාම රැකගන්න පුළුවන්. ජීර්යන්තේ ජීර්යතක් මට දෙනකොට මේ මග පොඩි ට්‍රැෆික් එකක් හම්බ වුණා, මේ අවමංගල්‍ය පෙරහරක්. ඉතින් මේ පිරිස ඉදිරියෙන් පෙට්ටි ඔසවාගෙන යනවා මේ කනත්තට. සමහරු අඬනවා, අඬලා වැටෙන අය වාහනවලට දානවා අරන් යනවා. ඉතින් මට මතක් වුණා මෙහෙම දෙයක්. අර්ථා ගෘහේ නිවර්ත්‍යන්තේ ඉස්මසානේ මිත්‍ර බාන්ධවා සුක්‍ෘතම් දුෂ්කෘතම් චෛව ගච්ඡන්ත මනු ගච්ඡති. මට මෙහිතට අදහසක්, ධර්මයේ තියෙන උතුම් පාඨයක්. මොකක්ද? අර්ථා ගෘහේ නිවර්ත්‍යන්තේ. ධනය, ගේ, දොර, වාහනය ඔක්කොම ගෙදර දැම්මා. තිබුණා හෝ නොතිබුණා. මිතුරන් ටික, නෝනා, ඊළඟට තව කවුරු හරි කෙනෙක් හිටියා නම් භාර්යාව, ඥාතීන්, මේ සීලු දෙනාම සොහන ළඟට යනකම් පස්සෙන් යනවා. එක්කෝ පුච්චලදායි, එහෙම නැත්නම් වලදායි. සුක්‍ෘතම් දුෂ්කෘතම් චෛව. මේ අත කරපු හොඳක් තිබුණා නම්
ඒ හොඳ මෙයාගේ පස්සෙන් යනවා. නරකක් තිබුණනම් ඒ නරකත් පස්සෙන් යනවා. හිතලා බලන්න මේ කියන දේ. ඒ මලකඳ වගේම මෙයත් තාම විඥානීයවත් වෙලා නැති නිසා මලකඳක් වුණේ නැහැ. හැබැයි අචිරං වත යංකායෝ පඨමින් අදිසෙස්සති ජුද්දෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරං. මේ ශරීරය බිමට වැටෙන්නේ දර කෑල්ලක් වැටෙනවා වගේ. මේ විදිහේ ජීවිතයක් මේ පරිහරණය කරන්නේ ඔබත් එහෙමයි. හැබැයි බය වී යුතු නැහැ. බය වෙලා මේ ප්‍රශ්නේ විසඳන්නට බෑ. ඔබ කරන්න තියෙන්නේ හැකි උප්පරිම වෙහෙස දරලා මේ ධර්මය හිතින් පුරුදු කරන්න. කොහොමද මේ ධර්මය පුරුදු කරන්නේ? මෙතන ඉන්න හැමෝටම මම කෙටියෙන් විපස්සනා භාවනාව කරන හැටි මිනිත්තු කිහිපයකින් කියලා දෙන්නම්. පේන පින්ඩූපමං රූපං, වේදනා බුබ්බුලූපමා, මරිචිකූපමා සංඥා සංඛාරා කදලූපමා, මායූපමංච විඥානං. ඔබ මේ රූපය පෙන පිනක් වගේ හිතින් දකින්න. ඔබ දැකලා තියෙනවා වතුර වැටෙන තැන්වල පෙන නගිනවා. නොබෝ වෙලාවකින් ඒ පෙන ටික නොපෙනී යනවා. ඔබ දැකලා තියෙනවා වැහි බිඳු බිමට වැටෙන තැන්වල දිය බුබුලක් පෙන නගිනවා. ඒ දිය බුබුල මොහොතකින් නොපෙනී යනවා. පෙන පිඬුවක් නොපෙනී යන්ට පෙර ආතෝ මොකක්ද නොපෙනෙන්නේ? දිය බුබුල නොපෙනී යනවා. එහෙනම් රූපය පෙන පිඬක් වගේ දකින්න පුළුවන් නම් ඔහු ඒ සෑම චිත්ත වාරයකම කරන්නේ විදර්ශනාව. ඒ වගේම ඔබේ ජීවිතය ඇසුරු කරගෙන පහළ වෙන සැප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා. හැමෝටම මේක ප්‍රකටයි. මම සානිකා නෝනගෙන් ඇහුවොත් මේ ජීවිතේ අවංකව කිව්වොත් වැඩිපුරම අපේ ජීවිතවල තියෙන පුද්ගලිකත්වයන් වෙන යම් දේවල් නෙමෙයි මම මේ අහන්නේ. උපන් මොහොතේ මතක තියෙන මොහොතේ පටන් මේ මොහොත දක්වා ජීවිතේට වැඩිපුරම ආමේ සැප වේදනාද දුක් වේදනාද කියලා? දුක් වේදනා. මටත් එහෙමයි. මෙතන ඉන්න හැමෝටම එහෙමයි. කන්න යහමින් තිබුණට, අඳින්න යහමින් තිබුණට, ගමන් බිමන් යන්න පුළුවන් වුණාට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. වැඩියෙන් කෑවත් දුක, අඩුවෙන් කෑවත් දුක. මම මේ කියන්නේ මේක අවබෝධ කළ යුතු දෙයක් මිසක් මේ දේවල් වලට වෙන යම් පිළිතුරක් ලෝකේ නැහැ. ඒ නිසා වේදනාව දිය බබුලක් වගේ දකින්න. ඒ වගේ බුදුරජාන් වහන්සේ වදාරනවා ඔබට නොයේක් රූප සංඥා, ශබ්ද, ගන්ධ, රස සංඥා මේ ජීවිතේ ඕන තරම් ආව හෙටත් ඒවි. මේ සංඥාව දකින්න හරියට මිරිඟුවක් වගේ. මිරිඟුවක් කියන්නේ කොමක්ද? සැබවින්ම ජලාශයක් පේනවා ඈතින් බලද්දි. ලං වෙන්න ජලාශයක්ද පේන්නේ? නෑ, ජලාශයක් නෙමෙයි පේන්නේ. ඔබ යම් ඇස් දෙකෙන් රූපයක් දිහා බලලා රූප සංඥාවක් ගත්තනම් එය මිරිඟුවක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. සිත සමාධිමත් වෙන්න මේ ඇත්ත ඔබට හොඳට පසක් වෙනවා. සිත විසිරෙන්න මේ ඇත්ත ඔබෙන් ඈත් වෙලා යනවා. එනිසා මේ කියන කාරණය හොඳට සවන් දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාරනවා කෙසෙල් ගස් දැකලා තියෙනවනේ, පතුරු ගැහුවා කියලා කවදාකවත් අරටුවක් හොයන්න පුළුවන්ද? හොයන්න බෑ. සංස්කාර ධර්ම හරියට කෙසෙල් ගසක් වගේ කියනවා. හේතුඵල ධාමින සකස් වෙච්ච මේ දේවල් කෙසෙල් කඳක් වගේ. අන්න එහෙම දකින්න පුළුවන් නම් මේ රූපය ගැන, වේදනාව ගැන, සකල විද ධර්මතා ගැන නව ලෝකෝත්තර ධර්මයේ හැර අන්න යා විදර්ශනා භාවනාවකින් ඉන්න කෙනෙක්. මායූපමංච විඥානං, මේ සිත කියන්නේ මායාවක් කොට දකින්න කියලා කියනවා. කොහොමද සිත මායාවක් වෙන්නේ? අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේ සුඛ සංඤිනෝ, අනත්ත නිච්ච අත්තාපි, අසුභේ සුභ සංඤිනෝ. ඇත්තටම අනිත්‍ය දේවල් අපිට නිත්‍යයි කියලා වැටහුනේ නැද්ද? වැටහුණා. ඇත්තටම දුක් ධර්ම අපි සැපයි කියලා ගත්තේ නැද්ද? ගත්තා. මේවා තවදුරටත් විස්තර කළොත් හෙට උදේ වෙනකන් කියන්න තියෙනවා. මේ ධර්මයේ ඊතරම් පරම ගැඹීරයි. ඇත්තටම අසුභ දේවල් අපි සුභයි කියලා ගත්තේ නැද්ද? මෙන්න මේ වරදවා ගැනීම වෙනස් කරලා ඔබේ මනස විවෘත කරන්න. අනිත්‍යදී අනිත්‍ය විදිහට දකින්න, දුක් සහිත දේ දුක් විදිහට දකින්න, අනාත්ම දේ තම වසඟේ පවත්වන්න බැරි දේ විදිහට දකින්න, අසුභ දේ විදිහට දකින්න. එහෙම දකිමින් ඔබ සතුටින් ජීවත් වෙන්න. එතකොට මේ ජීවිතේත් සතුට ලැබේවි. මේ ජීවිතෙන් පස්සේ ඔබ සුගතියේ ඉපදුනොත් ඒකාන්තයෙන් ඔබට සතුටින් ජීවත් වෙන්න ලැබෙනවා. මේ ජීවිතෙන් පස්සේ ඔබ මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගත්තොත්, එහෙම නැත්නම් නොබෝ කලකින් ධර්මයත් අවබෝධ කරගන්න ලැබෙනවා. එනිසා සංසාර ගමනේ ලොකු ජයග්‍රහණයක් ලැබුව පිරිසක්
මිනිස් ජීවිතය නම් වූ පරමලාභය ලැබුණා. මෙහි වටිනාකම දැන් මරණ වේලාව දන්නේ නැහැනේ අපි කවුරුවත්. මරණින් මත්තේ අපි තුම ශානිකානෝනට මේ පින්කම අරමුණු වෙනවා මරණාසන්න සමයේ. මම මෙහෙම කටින චීවරයක් පූජා කළා, මෙහෙම බණපදයක් ඇව බොහෝ දෙනෙකුට මේ ධර්මය අසන්ට සැලැස්සුවා. මේක සිහි වුණොත් ඒකාන්තයෙන් මරණින් මත්තේ යනව දිව්‍ය ලෝකේ දෙවඟනක් වෙලා උපදිනවා. අන්න එතකොට පේනවා හැරිලා බලනකොට මම 99න් බේරුණා කියලා. අනිත් අයටත් ඒ කාරණේමයි, මටත් ඒ කාරණේමයි. එනිසා අපට තියෙන එකම සැනසෙල්ල ධම්මමා සැනසෙල්ල පමණයි. මම කියවන්නේ කරුණු හතරකින් බුදුරජාණන් වහන්සේ විසරදයි කියලා. එකක් තමයි නික්ලේශී ගුණය, අරහත්වය. අනිත් එක තමයි සම්මා සම්බුද්ධ ඥානය. තුන්වෙනි එක තමයි තථාගතයන් වහන්සේ වදාරනවා, මහණෙනි මේ ප්‍රතිපදාවෙන් ගියොත් නිරයට, මේ ප්‍රතිපදාවෙන් ගියොත් සුගතියට, මේ ප්‍රතිපදාවෙන් ගියොත් ධර්ම අවබෝධයට කියලා ප්‍රතිපදාවන් තුනක් පෙන්වනවා. සුගති මග, දුගති මග, නිවන් මග. මේ සුගති මගේ ගමන් කරලා කෙනෙක් දුගතියට ගියා කියලා බුදුරජාණන් වහන්සේ චෝදනා කරන්න බෑ. ඔබ වහන්සේ පෙන්වපු දුගති මගේ ගමන් කරලා කෙනෙක් සුගතියට ගියා කියලා පෙන්වන්න බෑ. ඔබ වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගයේ ගමන් කරලා මගඵල වැරදුනා කියලා කෙනෙකුට පෙන්වන්න බෑ. ඒ තරමින් ස්වාක්ඛාතයි මේ උතුම් ධර්මය. බුදුරජාණන් වහන්සේ කාරණයෙන් විශාරදයි යමක් දේශනා කළා නම් මෙය මෙහෙමයි කියලා ඒකාන්තයෙන් ඒක සත්‍යයක්මයි. හතරවන විශාරද ඥාන බලය තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා. බ්‍රහ්මණය යම් කිසි කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා මා පෙන්වන මාර්ගයේ ගමන් කළොත් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් මගඵල පිළිවෙලෙන් ඔහු සංසාරයෙන් මිදුන කෙනෙක් බවට පත් වෙනවා. නිවන් මගේ ගමන් කරලා නිවන් දකින්නට බෑ කියලා කාටවත් බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න බැරි වුණා. ඔබ වහන්සේ නිවන ගැන කතා කරන මොකක්ද ඔය නිවන? ඇයි ඔය නිවන ඔච්චර වර්ණනා කරන්නේ? ඒ නිවනින් ලැබෙන ශාන්තිය කුමක්ද කියලා බුද්ධිමත් කෙනෙක් ප්‍රශ්න කළොතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දීලා මාර්ගයක් පෙන්වනවා. ඒ මාමතේ ගමන් කරගත්තොත් ඔහු ඒකාන්තයෙන් ධම්මමා සැනසෙල්ල ලබනවා. ඉතින් එනිසා මේ උතුම් සියලු ශාන්තීන් ලැබෙන උදාර උතුම් පින්කමක් අද මේ හවස් කාලයේ මේ පින්වත් ශානිකානෝන ඇතුළු සියලු දෙනාම බොහෝම ගෞරවයෙන් සූදානම් කළා. ඉතාමත්ම විසිදුරු මල්්‍යහානක මට මේ මල්්‍යහාන දකිනකොට මතක් වුණේ, ඔයත් අන්න මතක් වුණේ මොකක්ද? මතකද මේ සුමනමාලාකරු ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට අප්‍රමාණ සතුටකට පත් වුණා. රජතුමාගේ දේවිවරුන්ට මෙයා තමයි මල් සපයන්නේ රාජන්තපුරේට. ඉතින් මේ මල් වලින් ටිකක් මෙයා තථාගතයන් වහන්සේගේ බුදු සිරිය දැකලා සිරිපාපියුම් අභියස දැම්මා. දාන කොට ටිකක් මල් තථාගතයන් වහන්සේගේ සිරස්තලයට උඩින් වියනක්සේ නතර වුණා. තව මල් මිටක් ඉස්සා ඒ මල් පිට දකුණු පසින් මේ විදිහටම වියනක්සේ නතර වුණා. තව මල් මිටක් ඉස්සා මේ විදිහටම හතර පැත්තකින් ඒ වියනක් වගේම නතර වුණා. ඉදිරිපසින් විතරක්, ඉදිරිපසටත් මල් වේනක් නම් මේ මල් වේනත් ඒ විදිහටම නතර වුණා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේ මල් වේනත් වඩිනවා. මේක දකින්නකොට දකින්න කෙනා සාදුකාර දෙනවා. පස්සෙන් යනවා. ඇත්තටම අසිරිමත් නැද්ද මේ හින මල් මේ වගේ වියනක් හැටියට නතර වුණොත්? කාටද සතුටක් ඇති නොවන්නේ? වැල්ල නොකැඩී සීලු දෙනා තථාගතයන් වහන්සේ පිටපසට ගියා. තථාගතයන් වහන්සේ බැලුවා අද මේ ධර්මය අහලා මගඵල ලබන්න පුළුවන් කී දෙනෙක් එකතු වෙලා ඉන්නවද? බලනකොට 80,000කට වැඩි පිරිසක් එකතු වෙලා ඉන්නවා. සීලු දෙනාටම ධර්මය දේශනා කළා. ඒ උතුම් ධර්මය අහලා 84,000ක් මගඵල ලැබුවා. අන්නේවන් උතුම් පින්කමක් අද ඔබ මේ විදියට ඔබේ නිවසේ සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මේ සෑම දෙම මේ වස් කාලය තුල කඩන චීවර පූජාවට සාපේක්ෂව සිද්ධ වෙන දේවල්. හැම කෙනෙක්ම සතුට වෙන්න ඒ සතුටේ විදිහටම පවත්වමින් ඔබේ ලැබිච්ච උතුම් ජීවිතය තව නොබෝ කලකින් අහිමි වන නිසා, මේ පින්කම් ඔබට බොහෝ සෙයින් යන ගමනට උපකාර වන නිසා මම අර කිව්වේ අර මලකඳ දැක්කට පස්සේ මට හිතුණා අනේ සීලු දේවල් ගෙදර දාලා ගියා, ඥාතීන් සොහන ළඟට යනවා, ඉතුරු වෙන්නේ මෙච්චරයි කියලා. අන්නේ වගේ මේ දේ ඔබේ පිටුපසින් ඇවිල්ලා ඔබ සියලු දෙනාටම අමා සැනසෙල්ල ලබා දෙන බව සත්‍යයි. ඒ අමා සැනසෙල්ල හැමෝටම සිත් පුරා හමායන අමා සුවඳක්සේ ලබන්න වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. දැන් මම කෙටියෙන් බුදුගුණ සජ්ජායනා කරලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා. දැස පියාගෙන
බුදුරජාණන් වහන්සේ ඔබේ සිත් ඇසින් දැකගෙන ලබා ගන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං භගවා. සෝ භගවා ඉතිපි අරහං අරහං වත සෝ භගවා තං භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි. තං භගවන්තං අරහන්තං සිරසා නමාමි. තේන අරහං ගුණ තේජසා සොත්තිතේ හෝතු සම්බදා. සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ වත සෝ භගවා තං භගවන්තං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි. තං භගවන්තං සම්මා සම්බුද්ධං සිරසා නමාමි. තේන සම්මා සම්බුද්ධ ගුණ තේජසා සොත්තිතේ හෝතු සම්බදා. සෝ භගවා ඉතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ වත සෝ භගවා තං භගවන්තං විඤ්ඤාචරණ සම්පන්නං සරණං ගච්ඡාමි. තං භගවන්තං විඤ්ඤාචරණ සම්පන්නං සිරසා නමාමි. තේන විඤ්ඤාචරණ සම්පන්න ගුණ තේජසා සොත්තිතේ හෝතු සම්බදා. සෝ භගවා ඉතිපි සුගතෝ සුගතෝ වත සෝ භගවා තං භගවන්තං සුගතං සරණං ගච්ඡාමි. තං භගවන්තං සුගතං සිරසා නමාමි. තේන සුගත ගුණ තේජසා සොත්තිතේ හෝතු සම්බදා. සෝ භගවා ඉතිපි ලෝකවිදු ලෝකවිදු වත සෝ භගවා තං භගවන්තං ලෝකවිදුං සරණං ගච්ඡාමි. තං භගවන්තං ලෝකවිදුං සිරසා නමාමි. තේන ලෝකවිදු ගුණ තේජසා සොත්තිතේ හෝතු සම්බදා.
සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති වත සෝ භගවා තං භගවන්තං අනුත්තරං පුරිස ධම්මසාරතිං සරණං ගච්ඡාමි තං භගවන්තං අනුත්තරං පුරිස ධම්මසාරතිං සිරසා නමාමි තේන අනුත්තර පුරිස ධම්මසාරති ගුණ තේජසා සොත්ථිතේ හෝතු සම්බදා සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං වත සෝ භගවා තං භගවන්තං සත්තාරං දේව මනුස්සානං සරණං ගච්ඡාමි තං භගවන්තං සත්තාරං දේව මනුස්සානං සිරසා නමාමි තේන සත්තා දේව මනුස්සානං ගුණ තේජසා සොත්ථිතේ හෝතු සම්බදා සෝ භගවා ඉතිපි බුද්ධෝ බුද්ධෝ වත සෝ භගවා තං භගවන්තං බුද්ධං සරණං ගච්ඡාමි තං භගවන්තං බුද්ධං සිරසා නමාමි තේන බුද්ධ ගුණ තේජසා සොත්ථිතේ හෝතු සම්බදා සෝ භගවා ඉතිපි භගවා භගවා වත සෝ භගවා තං භගවන්තං භගවන්තං සරණං ගච්ඡාමි තං භගවන්තං භගවන්තං සිරසා නමාමි තේන භගවා ගුණ තේජසා සොත්ථිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වද්දේන දුක්ඛාවූප සමින්තුතේ ඒතේන සච්ච වද්දේන භයාවූප සමින්තුතේ ඒතේන සච්ච වද්දේන රෝගාවූප සමින්තුතේ සාධු 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 නාරද බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින චීවරය තැන්පත් කරවීම සිද්ධ කරලා මේ පින්වත් සානිකානෝනගේ නිවසේ බලාපොරොත්තු වන්නේ උතුම් කඨින චීවර පූජාව තවනුබෝ කලකින් සිද්ධ කරන්නට දායකත්වයේ දරන ඒ ශානිකා ඉදිරිසිංහ මෙතිනිය ලෙහාන් එවැගේම මිලින් හා ලෙහාරා ඇතුළු පවුලේ සැම බලාපොරොත්තු වෙනවා මේ උතුම් පින්කමෙන් අවුරුදු 14කට පෙර නැසී ගිය සිය ස්වාමි පුරුෂයා වන නීල් පාලිත ඉදිරිසිංහ ඒ මහත්මාට පින් අනුමෝදන් කරන්න එවැගේම UW සුමතිපාල හා මිලීනා සුමතිපාල දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට පින් පෙත් පමුණුවන්න විමලදාස ඉදිරිසිංහ හා නාලිනී ඉදිරිසිංහ යන දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න අද බලාපොරොත්තු වෙනවා මේ උතුම් ධර්මදේශනාවෙන් රැස් කරගත්ත පින් අනුමෝදන් කරන්න නාරද බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය පඬිත ඒ චන්දකිත්ති ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි තමයි මේ උතුම් පින්කම මේ විදියට සිද්ධ වන්නේ දැන් සියලු දෙනාම දෑස පියාගෙන රැස් කරගත්තා වූ සියලුම පින් ඒ නම් සඳහන් කළ නොකළ සියලු දෙනාට මේ උතුම් බණ මඩුවට ආපු ඔබේ නමින් මිය පරලව ගිය සියලු දෙනාටම අනුමෝදම් වේවා කියලා ගාථා සජ්ජායනා කරලා දෙවියන් සහිත ලෝකයටම මේ පින් අනුමෝදන් කරමු ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු
සුඛිතා හොන්තු ඤාතයෝ ඉදං වෝ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති රැස්කල මේ මහා පින අපට නිවන දක්වාම කල්යාණ මිත්‍ර ඇසුරට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනාවක් තබමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාධු 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 හැමෝටම මම ආශිර්වාද ගාථා කියලා ආශිර්වාද කරනවා. දෑස පියාගෙන වන්දනා කරගන්න. අද මේ පින්වත් ශානිකා ඉදිරිසිංහ මැතිණිය ඇතුළු මේ පින්වත් මෞතුමිය ඇතුළු සියලු දෙනාම එකතු වෙලා ඒ දුවා දරුවන් ඥාතීන් හිතවතුන් උදාර උතුම් මහේශාක්‍ය අමිල නිධානයක් තැන්පත් කරගත්තා. කුමක් සිද්ධ කිරීමෙන්ද කියනවා නම් බුද්ධ ශාසනයක කඨින මහා චීවර පූජාවක් සිදු කරමින් ඊට මුලපුරමින් එය සිද්ධ කරමින් එසේ ජනිත වූ මේ උදාර මහේශාක්‍ය පුණ්‍ය ධාරාව ඒ සත්‍යානුභාව බලයෙන් තෙරුවන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන් දර්ශනීය ආකාරයෙන් මෙම නිවසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ කරපු සියලු පූජෝපහාරයන්ගේ ආනුසංස බලයෙන් මහා සංඝරත්නය පාදෝවනය කරලා පාවඩ මතින් ශබ්දනාද සහිතව ගෞරවයෙන් වැඩම කරලා සීලයක පාරිශුද්ධ ලෙස පිහිටලා මෙතෙක් වෙලා මේ රැස් කරගත්ත පින ඇත්තටම මේ හැමෝටම අමා නිවනින් සැනසෙන්ට ප්‍රමාණවත්. ඒ මේ පින සත්‍යයි සත්‍යානුභව බලයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉදිරියේ මේ මහා පොළව කම්පා වූ බව සත්‍යයි, මහා මේරු යුගඳුරු පර්වත කම්පා වූ බව සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් අහස් කුස ගුගුරා නැගුණ බව සාගර ජලතලය කම්පා වූ බව සත්‍යයි. ඒ ධර්මයේ ගුණ ඉදිරියේ ඒ සත්‍යානුභව බලයෙන් අහසින් ගමන් කරන දෙවි දේවතාවෝ මල්වැසි වස්වමින් මහා සංඝරත්නය පිළිගත් බව සත්‍යයි. සැරියුත් මුගලන් පරම්පරාව අනන්ත ගුණ ඇති බව සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් මේ පින් අනුමෝදම්මන දෙවිවරු ඔය ඇත්තන්ට ආශිර්වාද කරනවා, අනුග්‍රහ සපයනවා. සත්‍යයි ඒ සත්‍යානුභව බලයෙන්. ඒ වගේම ස්වර්ණමාලි මහා සෑ සමිඳුගේ අනුහසින් ජයසිරි මහාබෝ සමිඳුගේ දළදා හාමුදුරුවන්ගේ තෝපාරාම මහා සෑ සමිඳුගේ අනුහසින් අතීතයේ මේ මහා පොළොවට පහළ වූ බුදුපසේ බුදු මහරහත් උතුමන්ගේ සීලාදී ගුණානුභාවය සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන්. මේ පින්වත් සියලු දෙනාටද මේ රටටද මේ ජාතියට මුළු මහත් ලෝකයටම දෙවියන් සහිත මේ උතුම් ආශිර්වාදය ලැබේවා. සියලු දෙනාම නිදුක් වෙත්වා.
සියලු දෙනාම නිරෝගී වෙත්වා, සියලු දෙනාම සුවපත් වෙත්වා. හිසේ පටන් දෙපතුල දක්වා, දෙපතුලේ පටන් හිස දක්වා කායික පීඩා දුරු වේවා. ගන්නා හෙළනා සුසුම් දැල්ලක් පාසාම ගත සංසිඳේවා, හිත සංසිඳේවා. අකුසල විපාක දුරු වේවා, අසත්පුරුෂ ඇසුර දුරු වේවා, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා. බලන බලනාත ඔය දෑසට ඒ බුදුරුව මැවි පෙනේවා, මැරෙන මොහොතේ අසරණ නොවේවා, කලපින්කම් සිහිවේවා. මියෙන තුරාවට නුදුන් දානයන් දීගන්න, නොරැකි සීලයන් රැකගන්න, නොවැඩුන සමාධිය වඩාගන්න, නොදියුණු කළ ප්‍රඥාව දියුණු කළගන්න මේ උදාර ධර්ම ශක්තිය වාසනාවක් වේවා. මේ ජීවිතයේ අනේන ගමන බිමනි මගතොටේ වත්තේ පිටියේ සියලු ආරක්ෂාව සැලසේවා. ඉෂ්ටකාමී හිතකාමී දෙවියෝ මේ ඇත්තෝ රකිත්වා. ඒ වගේම මේ පින් උදාර ශක්තියේ බලයෙන් හැමෝටම මේ ජීවිතය තුළ මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න, මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන්න චිත්ත ශක්තිය ලැබේවා, උවමනාව තව තවත් ඇති වේවා, ඒ සඳහා ඉඩ පහසුකම් සැලසේවා. හැමෝටම මේ දිවිය තුළ මියදෙන්න මොහොතකට හෝ කලින් මේ උතුම් ධර්මයේ සෝතාපන්න වීමෙන්වත් අවම වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න මේ උදාර උතුම් පින්නේ පුණ්‍ය මහෝගේ පුණ්‍ය පෙළහර පාරමී කුසලයක්ම වේවා. හැම දිනාටම මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්නට නොලැබුණොත් සුගතියක ඉපදිලා දුගතියක වැටෙන්නේ නැතුව ඉතා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දම් අමා සෙනසිල්ලේ රසබොන්න සියලු දෙනාට මේ උතුම් ධර්ම ශක්තිය පාලුකාන්තාරයක වාලකාන්තාරයක වාලුකා කාන්තාරයක යනකොට මුණගැසුන වනස්පති වෘක්ෂ රාජයෙකුගේ සෙවනැල්ලසේ මුණගැසුන පැන් පොකුණක්සේ පිහිට වේවා, පිහිටාධාර වේවා, උපකාර වේවා, පාරමී කුසලයක්ම වේවා කියලා මම ආශිර්වාද කරනවා. සබ්බේතියෝ විවද්ධන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත රායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ. සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ. සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. ඉච්ඡිතං පත්ථිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු. සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසියථාති. සියලු දෙනාට තෙරුවන්ගේ අනන්ත ගුණයෙන් සියලු සැනසීම ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.